තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සතිවල අපි කතා බහ කළේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව. ඒ අනුව අද දවසට අපිට සාකච්ඡා කරන්න නියමිතව තියෙන්නේ සති චෛතසිකය බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ඒ තැන යෙදෙන ආකාරය පිළිබඳව අවස්ථා 8කදී සති චෛතසිකයේ යෙදෙන ආකාරය පිළිබඳව අපි පසුගිය සතියේදී සිහිපත් කළා. ඒ අවස්ථා 8 තමයි සතර සතිපට්ඨානය, ඊළඟට සති ඉන්ද්‍රිය, සති බලය, සති සම්බොජ්ජංගය, සම්මා සති මාර්ගාංගය හැටියට මේ අවස්ථා 8කදී සති චෛතසිකයේ යෙදෙන බව සිහිපත් කළා. ඉන් අනතුරුව අපි පසුගිය සතියේදී පැහැදිලි කරගත්තා ඒ සති චෛතසිකයේ ගති ලක්ෂණ මොනවාද. ප්‍රධාන වශයෙන්ම අරමුණ සහ සිත පිළිබඳ අවධානයේ යොමු වෙන ස්වභාවය, අරමුණු සිහි කරලා දෙන ගතිය, අතීත වර්තමාන අනාගත කියන සමස්ත ආරම්භණය අපේ සිතට සිහිපත් කර දෙන ගතිය, ඒ වගේම අර උපාදානයෙන් දේවල් ග්‍රහණය කරලා භුක්ති විඳින ස්වභාවයට අත් නොවි මතු පිටින් එහෙම නැත්නම් කුසල මූලිකව අරමුණ දිහා බලන්න ඒ සිහි අපට උපකාර වෙන ආකාරය කියන මේ ගුණාංග අපි පසුගිය සතියේදී කතා බහ කළා. එබඳු සති චෛතසිකය සතිපට්ඨාන හැටියට කොහොමද ප්‍රගුණ කරන්න කියලා අපි මූලික කතා බහ පසුගිය සතියේදී සිද්ධ කළා. සතර සතිපට්ඨානයක් හැටියට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් අවස්ථා හතරකදී ඒ සිහිය ප්‍රගුණ කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ පිළිබඳවත් අපි දීර්ඝ විස්තරයක් කළා. මේ සතර සතිපට්ඨානයක් හැටියට දක්වන්නේ මේන් කොමක් හෝ පුහුණු කරන්නට කියන අර්ථයට වඩා ඒ සතරාකාරයෙන්ම සිහිය දියුණු කර ගැනීම විදර්ශනා මාර්ගයේදී අපට වැදගත් වෙන නිසයි කියන බව. ඒ කියන්නේ සමත භාවනාවේදී අපට චිත්ත ඒකාග්‍රතාවය සඳහා පමණයි සිහිය අවශ්‍ය වෙන්නේ. නමුත් විදර්ශනා භාවනාවේදී අපට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ නොඑක ආකාරයේ කරුණු විමසා බලන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ සමස්තය පිළිබඳ අපේ අවධානය එතන තිබිය යුතුයි. අන්න ඒ නිසා ඒ විවිධ පැති පිළිබඳව කොහොමද සිහිය පවත්වා ගන්නට මේ සතර සතිපට්ඨානේ උපකාර වෙන්නේ කියන කාරණාව අපි මූලික වශයෙන් කතා කළා. එහෙම කතා කරලා කායානුපස්සනා සතිපට්ඨානේ යටතේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන ප්‍රධාන කොටස් 6 පිළිබඳව අපි පසුගිය සතියේදී කතා බහ කළේ. ආනාපාන සති, ඉරියාපත මනසිකාර, චතු සම්පජඤ්ඤ, පටික්කුල මනසිකාර, ධාතු මනසිකාර සහ අසුභ නවය කියන මේ කාරණා ටික. එතකොට අපි එහිදී සිහිපත් කළා මේ එක එක කාරණා වෙන වෙනම අපි පුහුණු කිරීම අවශ්‍යයි. එහෙම පුහුණු කරලා කාලයක් අපි ඒව ප්‍රගුණ කරනකොට අපිට කය ගැන අවධානය යොමු කළාම ආස්වාස ප්‍රස්වාසයත් හඳුනා ගනිමින්, ඒ වගේම එහි සිද්ධ වෙන ඉරියව්වල ක්‍රියාකාරීත්වයත් හඳුනා ගනිමින්, ඒ වගේම සම්පජඤ්ඤ වශයෙන් අපට සිහිය පිහිටුවාගෙන සත්පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්ත වූ මේ ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන අවධානය යොමු කරමින් අපට ඒ සම්පජඤ්ඤයත් එහි පවත්වා ගනිමින් මේ විදිහට කාලයක් පුහුණු කරන ප්‍රමාණය මත අපිට මේ සමස්ත ධර්මතාවයන් එකවර වටහා ගන්න පුළුවන් විදිහට අපේ සිහිය දියුණු කරන්න පුළුවන් කියන බව අපි පසුගිය සතියේදී කතා බහ කළා. එතකොට අද දවසේ අපි අවධානය යොමු කරන්නේ ඒ සති චෛතසිකය
සතිපට්ඨාන භාවනාවක් හැටියට, එහෙම නැත්නම් සතිපට්ඨාන ධර්මයක් හැටියට, බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ප්‍රගුණ කරද්දී දෙවැනි අවස්ථාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ වේදනානුපස්සන පදනම් කොටගෙන සිහිය පුහුණු කිරීම. කය පදනම් කොටගෙන කය එක් එක් කොටස් එක් එක් ඉරියව් පැවැත්වීම, කයේ චතුධාතු මේ ආදිය මුල් කොටගෙන සිහිය පවත්වන පුහුණු කරන ක්‍රමය කායානුපස්සනා කියලා හැඳින්වුවා. ඊළඟට දෙවැනි කොටසේදී වේදනානුපස්සනා කියලා හඳුන්වන්නේ වේදනාව මුල් කොටගෙන ඒ සිහිය විදර්ශනාව සඳහා අවදි කරන ආකාරය. එතකොට වේදනානුපස්සනාවේදී ප්‍රධාන වශයෙන්ම සුඛ දුක්ඛ උපේක්ඛා කියන තුන් ආකාර වේදනාව තමයි මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ තුන් ආකාර වේදනාව දක්වලා නව ආකාරයකින් මේ වේදනානුපස්සනාව පුහුණු කිරීම බුදුරජාණන් වහන්සේ එහිදී විග්‍රහ කරනවා. නව ආකාරයක් වෙන්නේ කොහොමද? සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් තුන් ආකාරයි. ඊට පස්සේ සාමිස සුඛ, සාමිස දුක්ඛ, සාමිස උපේක්ඛා වශයෙන් තුන් ආකාරයි. ඊළඟට නිරාමිස සුඛ, නිරාමිස දුක්ඛ, නිරාමිස උපේක්ඛා වශයෙන් තුන් ආකාරයි. මෙන්න මේ විදිහට ආකාර 9කින් ත්‍රිවිධාකාර වේදනාව පිළිබඳව සිහිය පිහිටවන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට අපි කියවනේ සිහිය විසින් කරන්නේ සිහි කරලා දීමයි කියන බව, ඒ පවතින සාධක මනවින් මනසට සිහිපත් කරලා දෙනවා. එතකොට දැන් වේදනාව කෙරෙහි අවධානය යොමු කරනකොට යෝගාවචරයාට ඒ සිහිය විසින් මනසට අවදි කරලා දෙනවා. තමන් මේ අවස්ථාවේදී ඉන්ද්‍රියන්ගෙන් අත්විඳින ආරම්මණයන් නිසා සුඛ වේදනාවක්ද දුක්ඛ වේදනාවක්ද උපේක්ඛා වේදනාවක්ද ලබන්නේ. වේදනා කියලා කියන්නේ එක්තරා චෛතසික ධර්මයක්, ඒ සිතේ ගුණාංගයක්. සබ්බචිත්ත සාධාරණ චෛතසික, සෑම සිතකම යෙදෙන චෛතසිකයක්. නමුත් ඒ සෑම සිතකම යෙදෙන වේදනා චෛතසිකය අපට තරම් ප්‍රකට වෙන්නේ නැහැ. අපට ප්‍රධාන වශයෙන්ම ප්‍රකට වෙන්නේ අර ජවන් සිත්වල යෙදෙන මේ ආරම්භන රසය හඳුනා ගන්නා වූ ප්‍රබල වේදනා චෛතසිකය තමයි අපට ප්‍රකටව දැනෙන්නේ. එතකොට දැන් ඇසින් යම්කිසි අරමුණක් හඳුනා ගන්නකොට චක්කු විඥානයේ පහළ වෙලා ඊළඟට සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන කියන මේ සිත් අනුපිළිවෙලින් ඇති වෙනවා. එතකොට දැන් ඇසින් දැකපු රූපය පිළිබඳව චක්කු විඥානයේ ජනිත වෙනකොට ඒ චක්කු විඥානයේ හැම විටම උපේක්ඛා සහගතයි. චක්කු විඥානයේ සුඛ වශයෙන්වත් දුක්ඛ වශයෙන්වත් සෝමනස්ස වශයෙන්වත් දෝමනස්ස වශයෙන්වත් ගන්නට සමත් වෙන්නේ නැහැ. චක්කු විඥානයේ ඒ ඉන්ද්‍රිය ඒ අරමුණ හඳුනා ගන්න උපේක්ඛා සහගතවමයි. ඊළඟට සෝත විඥානයනොත් ගන්න උපේක්ඛා සහගතවමයි. ඝාන විඥානේ, ජීවහා විඥානේ ගන්නෙත් උපේක්ඛා සහගතවමයි. කාය විඥානේ තමයි සුඛ දුක්ඛ වශයෙන් දෙආකාරයකින් බෙදෙන්නේ. එතකොට දැන් මෙතන බුදුරජාණන් වහන්සේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන ආකාර තුනටම දක්වලා තියෙන්නේ අර චක්කු සෝත ඝාන ජීවහා කියන ඒ විඥානයන්ගෙන් ගන්නා වූ අරමුණු වල පවතින පෙකාසහගත ගතිය පමණක් නෙමෙයි, ඒ අරමුණු රසය අපි සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන ඒ අරමුණ පිළිගෙන ඊට පස්සේ ඒ අරමුණ මොකක්ද කියලා තේරුම් ගන්නට උත්සාහ කරමින් ඊට පස්සේ අරමුණ පිළිබඳ යම්කිසි විනිශ්චයක් අපි දෙනවා අපේ මනසින්. අන්නේ විනිශ්චය දීම අනුව තමයි අපි අරමුණට ප්‍රතිචාර දක්වන්නේ. ඒ කියන්නේ ඒක හොඳ අරමුණක් කියලා අපිට හිතෙනවා නම් එහෙමනම් අපි එකට ඒක විනිශ්චය කරන්නේ අපිට ඒකෙන් යම්කිසි ආස්වාදයක් ලබන්නට අපේ මනස පෙළඹෙනවා. ඒක කටුක අරමුණක් නම් එතනදී අපි නුරුස්නා පටිග සම්ප්‍රයුක්තව ඒකට ප්‍රතිචාර දක්වනවා. එතකොට මේ විදිහට කායික වශයෙන් අපි ලබන ඒවා පිළිබඳව අපිට සුඛ දුක්ඛ ගතිය වඩා පැහැදිලි, වඩාම ප්‍රකටයි. නමුත් මේ චක්කුසෝත ඝන ජීවහා කියන අවශේෂ ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු වල උපේක්ඛා සහගතවම තමයි චක්කු විඥානය හටගන්නේ.
නමුත් ඒ දැකපු රූපය ප්‍රියමනාප රූපයක් නම්, ඉෂ්ට රූපයක් නම්, ඇසට ප්‍රියශීලී නම්, එතනදී ඒයින් යම්කිසි සුවදායක ගතියක් අපේ මනසට දැනෙනවා. එතකොට සෝමනස්සය කියන එක එතන ඒක ආස්වාදනය කිරීම තුලින් ඇතිවෙන අමතර මානසික ගුණයක්. එතකොට මෙතන මේ කතා කරන්නේ ඒ සුඛ වේදනාව. එතකොට සුඛ වේදනාව ප්‍රධාන වශයෙන් කයට දැනෙනවා. එතකොට සෝමනස්ස වශයෙන් තමයි ඒක මනසෙන් හඳුනාගන්නේ. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම කායික වශයෙන් ලැබෙන දේ සුඛ දුක්ඛ වශයෙන් ඍජුව දැනෙනවා. ඊට අමතරව අර අවශේෂ ඉන්ද්‍රයන්ගෙන් දැනෙන දේ අනුව අපට කෙබඳු වේදනාවක්ද දැනෙන්නේ. එතකොට ඒ දැනෙන වේදනාව පිළිබඳව සංවේදී වීම මෙතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට කයට දැනෙන වේදනාව රළු නිසා සුඛ දුක්ඛ වශයෙන් වඩාත් ඒක අපට සංවේදීව හඳුනා ගන්නට පුළුවන්. චක්කුසෝත ඝන ජීවහා ආදීෙන් දැනෙන වේදනාව වඩා සූක්ෂම වුණාට එයත් අපි ප්‍රවේශමින් හඳුනාගත යුතුයි. අර චක්කු විඥානයේ සෝත විඥානයේ දැනෙන උපේක්ඛා සහගත බව වගේම ඊට පස්සේ මානසික වශයෙන් අපට ඒ පිළිබඳව ඇතිවෙන දැනීම මොකක්ද, ඒ අරමුණු රසය අපි විඳින්නේ කොහොමද කියලා විශේෂයෙන් පරීක්ෂාවෙන් සිටීම මෙතනදී අපේක්ෂා කරන්නේ. එතකොට සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් ගන්නකොට සුඛ වශයෙන් ගන්න අර ඉෂ්ඨ ආරම්භණයන් අපේ ප්‍රියශීලීව අපට දැනෙන ගතිය. දුක්ඛ වශයෙන් ගන්නකොට අනිෂ්ඨ ආරම්භණයන්ගේ කර්කශ වේදනාව අපට දැනෙන ආකාරය. ඊළඟට උපේක්ඛා සාගත කියලා කියන්නේ සුඛ බවකුත් දුක්ඛ බවකුත් නැතිව මධ්‍යස්තව ඒ අරමුණ ගන්නා ස්වභාවය. ඊළඟට සාමිසං නිරාමිසං කියන දෙයාකාරයෙන් දක්වනකොට ඔන්න අර සෝමනස්ස දෝමනස්ස ගතිය මේක ඇතුලේ අපට හඳුනා ගන්නට පුළුවන්. මොකද දැන් සාමිස සුඛ වේදනාවක් විඳිනකොට සාමිස සුඛ වේදනාවක් විඳිනවා කියලා දැනගන්න. ඒතර සාමිස සුඛ වේදනාවයි කියලා කියන්නේ මොකක්ද? වේදනාව සුඛ සහගතයි. ඒ සුඛ සහගත වේදනාව තෘෂ්ණා මූලිකව කෙලෙස් සහිතව ඒක මනසින් ආස්වාදනය කරනවා. එතකොට දැන් සොම්නස කියන එක අපට ඇති වෙන්නට පුළුවන් නිරාමිසව. මෙතන කියන්නේ සාමිස වශයෙන් තෘෂ්ණා මූලිකව කෙලෙස් සහිතව ඇති වෙන මානසික විඳීම. එතකොට අර සුඛ වේදනාවක් ඇති වෙනවා. ඒ සුඛ වේදනාවට අනුරූපීව Tamange manase troshna moolikawa e grahane karana e aashwadane karana e vindina gatiyak athi wenawa. Etakota eka saamisa sukha vedanawa. E sukha vedanawa nisa troshnawa moolika kotagat keles dharma manase wedenawa kiyala tamanta penen. දැන් වේදනාව ගැන අවධානය යොමු කරන්නේ ඒ වේදනාවත් එක්කලා තමන්ගේ මනසේ සිද්ධ වෙන පරිවර්තනය තමන්ට දැනෙන්නට ඕන. ඒ දැනෙනවා නම් තමයි ඒක සාමිස සුඛයක්ද නිරාමිස සුඛයක්ද කියලා අපිට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට සමහර අවස්ථාවලදී අපිට ප්‍රියශීලී අරමුණු දැනෙනවා, ඇසට ප්‍රියමනාප අරමුණු දැනෙනවා, කනට ප්‍රියමනාප අරමුණු දැනෙනවා, ඒ වගේම කයට සුවපහසු ස්පර්ශයන් දැනෙනවා. ඒ දැනුණා වුණාට ඥාන සම්ප්‍රයුක්තව සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වලින් මනස අවදි කරගෙන අපි ඒ අරමුණු රසය හඳුනගන්න. එතකොට සුඛ වේදනාවක් දැනුණා වුණාට තෘෂ්ණා මූලිකව කෙලෙස් සහිතව ඒක අත්විඳින්නේ නැහැ. භුක්ති විඳින්නේ නැහැ. එතකොට වේදනාව හඳුනා ගන්නවා. ඒ වේදනාවේදී මනස කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියන බවත් හඳුනා ගන්න. දැන් අපි මෙතනදී නැවතත් සිහිපත් කරන්න ඕන. අපි පසුගිය සතියේ කිව්වා නිතර නිතර සිහිපත් කරනවා මේ සිහිය ගැන කතා කරනකොට සිහිය පුහුණු කිරීමේදී හුදෙක් අරමුණ ගැන අවධානය පමණක් නෙමේ ඒ අරමුණට ප්‍රතිචාර දක්වන සිත පිළිබඳවත් අපි අවධානයෙන් ඉන්නට ඕන. එතකොටයි සිහිය පූර්ණ වෙන්නේ කියන බව. දැන් මෙතනදීත් අපිට ඒ කාරණේ පැහැදිලි වෙනවා. සුඛ වේදනාව හඳුනා ගන්නත් ඕන. එතකොට වේදනාව කියලා කියන්නේ සිතේ එක්තරා ගුණයක්.
නමුත් ඒක අපට සිතේ ක්‍රියාත්මක වෙනවද කයේ ක්‍රියාත්මක වෙනවද කියලා මුල් අවස්ථාවේදී පැහැදිලි නැති වෙන්නට පුළුවන්. ඒක කයේ ප්‍රශ්නයක් වගේ තමයි අපට දැනෙන්නේ. පසු අපට වැටහෙන්නට ගන්නවා ඒක සිතේ එක්තරා ගුණාංගයක් කියන බව. එතකොට ඒ සිතේ ඇති වෙන ගුණය නිසා ඊළඟට සිත ප්‍රතිචාර දක්වන ආකාරය, එහෙම නැත්නම් ඒ ගුණාංගේ ක්‍රියාත්මක වෙන ස්වરૂපය මොකක්ද? ඒක කෙලෙස් සහිතවද කෙලෙස් රහිතවද, තෘෂ්ණා සහිතවද තෘෂ්ණා රහිතවද කියන ඒ මොහොතේ මනස ප්‍රතිචාර දක්වන ක්‍රමය පිළිබඳ යම් කිසි විශ්ලේෂණයක් අපට එතකොට එතනදී සිහිය විසින් මතු කරලා දෙන්න. වේදනාව කුමක්ද කියලා වටහා දෙනවා. ඒ වේදනාව මනස විසින් ඒක ග්‍රහණය කරන්නේ කෙලෙස් සහිතවද නිකෙලෙස් සහිතවද කියන බව අපට සිහිපත් කරලා දෙනවා. ඊළඟට දුක්ඛ වේදනාව ගත්තහමත් එහෙමයි. සමහර අවස්ථාවලදී දුක්ඛ වේදනාව නිසා අපේ මනස කෙලෙස් හට ගන්නවා. කෙලෙස් සහිත මනසින් තමයි අපි මේ දුක්ඛ වේදනාව විඳින්නේ. ඒ කියන්නේ දැනට පවතින මේ කර්කශ බව අපි ප්‍රතික්ෂේප කරනකොට මනසේ ගැටීම ඇති වෙනවා. ඇයි අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ? වෙනත් සුවදායක තත්ත්වයක් සුවදායක වේදනාවක් අපේ මනසින් අපේක්ෂා කරන නිසා. එතකොට තෘෂ්ණාව මුල් වුණු ගමන්ම අපට අර දුක් වේදනාව පිළිබඳ පටිඝයක් ඇති වෙනවා, රුස්සන් නැති ගතියක් ඇති වෙනවා. දැන් හුඟක් වෙලාවට අපි ආනාපාන සතිය වැඩුවා වුණත් අනිත් භාවනාවක් කළා වුණත් යම් යම් වේදනාවක් දැනෙනකොට ඒවා ගොඩාක් කර්කශ නැතත් අපේ මනස විසින් ඒක ඉක්මනට අයින් කරගන්න ඕන වගේ අදහසකට එනවා. ඇයි අයින් කරගන්න ඕන කියලා හිතන්නේ? අපි ඒක මනසින් ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒ වෙනකොට අපි මේ දුක් වේදනාව විඳින්නේ සාමිස වශයෙන් කෙලෙස් සහිතව. එතකොට සමහර අවස්ථාවලදී අපිට හොඳට සිහිය නුවණ උපදවා ගත්තොත් දුක් වේදනාව දැනෙනවා. හැබැයි ඒක නිරාමිසව අත්විඳින්නට පුළුවන්. ඒ කියන්නේ තෘෂ්ණාවෙන් තොරව, කෙලෙස් වලින් තොරව, සිහියෙන් නොනින් යුක්තව අපිට දුක් වේදනාව දිහා බලන්න. එතකොට වේදනාව දුක් සහිත වුණාට අපේ මනස ප්‍රතිචාර දක්වන්නේ නිරාමිසව. අර ඉන්ද්‍රිය ධර්ම අවදි කරගෙන නීවරණ ධර්ම වලට යටපත් නොවි තමයි ඒ දුක් වේදනාව අපි හඳුනාගන්නේ. එතකොට ඒ විදිහට සාමිස නිරාමිස වශයෙන් දුක් වේදනාවත් අපි අධ්‍යයනය කරන්නට ඕන. ඒ කියන්නේ දුක් වේදනාව දැනෙනකොටත් අපේ මනස ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඊළඟට උපේක්ඛා සහගත වේදනාව. උපේක්ඛා සහගත කියලා කියන්නේ සුඛ දුක්ඛ කියලා ප්‍රකටව ගන්න නැති අවස්ථාව. නමුත් ඒ අවස්ථාවේදී අපේ මනසේ ඇතැම් අවස්ථාවල මෝහ මූලිකව තමයි මේ උපේක්ෂා සහගත බව අත්විඳින්නේ. සමහර අවස්ථාවල ප්‍රඥා සංප්‍රයුක්තව තමයි මේ උපේක්ෂා බව අත්විඳින්නේ. එතකොට ඇලීම් ගැටීම් මොකුත් එතන නැහැ. මධ්‍යස්ථව තමයි අරමුණ දිහා බලන්නේ. එහෙම නැත්නම් අරමුණ රසය විඳින්නේ තව මධ්‍යස්ථ විදිහට. නමුත් මේ මධ්‍යස්ථ බව ඇති උනේ මෝහ මූලිකව නම්, අරමුණ ගැන ਵਿਚාරයක් නැතිකම නිසා. අරමුණ පිළිබඳ පැහැදිලි දැක්මක්, පැහැදිලි වැටහීමක්, පැහැදිලි විශ්ලේෂණයක් නැතිකම නිසා අරමුණ පිළිබඳව ඇතිවෙන මෝහ මූලික ගතිය නිසා නම් මේ උපේක්ෂා සහගත බව ඇති වෙන්නේ. එතන තියෙන්නේ සාමිස උපේක්ඛාව. ඇයි ඒ සාමිස බව කියලා කියන්නේ? කෙලෙස් සහිතවයි ඒ තත්වයට මූණ දෙන්නේ. එහෙම නැත්නම් ඒකට ප්‍රතිචාර දක්වන්නේ. එතකොට දැන් මෙතන ඇලීම් ගැටීම් ප්‍රකට වෙන්නේ නැහැ උපේක්ඛා සහගත නිසා. එතන මෝහය තමයි වඩා බලවත් වෙන්නේ සාමිස උපේක්ඛා වේදනාවේදී. ඊළඟට නිරාමිස උපේක්ඛා වේදනාව කියනකොට වේදනා උපේක්ඛා සහගතයි, ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ. හැබැයි බොහෝම ඥාන සම්පන්නව අර අරමුණ විශ්ලේෂණය කරමින් විනිවිද දකින්නට පුළුවන් ගතියකින් තමයි අර උපේක්ඛා සහගත වේදනාව අත්දකින්නේ. ඇලීම් ගැටීම් වශයෙන් වේදනාවක් නැති වුණාට ප්‍රඥාව එතන පැහැදිලිව ඉදිරියට තියෙනවා. දැන් එතකොට පින්නතුලින් මෙතන මේ සිතේ ක්‍රියාකාරීත්වය එකක්. අර සාමිස වශයෙන් හෝ නිර්ආමිස වශයෙන් හෝ මේකට ප්‍රතිචාර දක්වන්නේ මානසික පසුබිම මත. අර වේදනා කියලා කියන්නේ අර ඉන්ද්‍රියෙන් ගන්න අරමුණ අනුව දැනෙන ක්‍රමය. එතකොට දැනෙන විදිහ එකක්,
අපි ඒකට ප්‍රතිචාර දක්වන විදිහ තව එකක්. ඒ දැනෙන විදිහ තමයි වේදනාව හැටියට අපි හඳුනාගන්නේ. ඒ දැනෙන විදිහට අපි ප්‍රතිචාර දක්වන්නේ කෙලෙස් සහිතවද නිකෙලෙස් සහිතව. එතකොට මෙන්න මේ ක්‍රමයට මේ වේදනානුපස්සනාව නව ආකාරයකින් පුහුණු කරන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට සිහිය විසින් කය කෙරෙහි අවධානය යොමු කරනකොට ඒ කාය ස්වභාවයන් සිතට සිහිපත් කරලා දෙනවා. වේදනාව කෙරෙහි අවධානය යොමු කරනකොට ඒ වේදනාවේ ස්වરૂපයන් සහ වේදනාවට මනස ප්‍රතිචාර දක්වන ආකාරය සිත විසින් අපට සිහිපත් කරලා දෙනවා. දැන් මෙබඳු ස්වභාවයක තමයි සිත ක්‍රියාත්මක වෙන්නේ කියන එක නැවත නැවත අපට දනවනවා සිහිය විසින්. ඊළඟට චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව ගත්තහම එහි 16 ආකාරයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තංติ පජානාති, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තංติ පජානාති, සදෝසං වා චිත්තං වීතදෝසං, සමෝහං වා චිත්තං වීතමෝහං. මේ විදිහට ආකාර 16කට බුදුරජාණන් වහන්සේ අපේ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු, සිහිය පුහුණු කළ යුතු ආකාරය පැහැදිලි කරනවා. එතකොට දැන් අපි මේ ඉහත මේවා ගැන සාකච්ඡා කරලා තියෙනවා දීර්ඝ වශයෙන්. රාග සහිත සිත කියලා කිව්වහම රාගය කියලා කියන්නේ චෛතසික ධර්මයක්. ඒ චෛතසික ධර්මයෙන් යුක්ත වූ සිත ගැන අවධානය යොමු කිරීම තමයි රාග සිත කියලා කියන්නේ. දැන් මේක ධම්මානුපස්සනාවට එනකොට ඒකේ අනිත් පැත්තට යනවා. සිත නෙමෙයි අරමුණු කරන්නේ, ඒ සිතෙහි යෙදෙන රාගය. එතකොට තමන්ගේ මනසේ කාමච්ඡන්දයක් මතු වුණා කියන බව දැනගෙන ඒ සිතේ යෙදුණු කාමච්ඡන්දය, එහෙම නැත්නම් සරාගී ගුණය, ඒ සරාගී චෛතසිකය තමයි ධම්මානුපස්සනාවේදී ඉලක්ක කරන්නේ. චිත්තානුපස්සනාවේදී ඉලක්ක කරන්නේ ඒ ධර්මතාවයෙන්, ඒ ගුණයෙන් යුක්තව ක්‍රියාත්මක වෙන සිත. එතකොට චිත්තානුපස්සනාවේදී වඩා පොදු විදිහට අරගෙන සියල්ල එකට අරගෙන ඒ සමස්ත ගුණාංගයන්ගෙන් යුක්ත වූ සිත තමයි ආරමුණු කරන්නේ. ධම්මානුපස්සනාවේදී ඊටත් වඩා සූක්ෂම විදිහට ඒක බෙදලා ගන්නවා, වෙන් කරලා ගන්නවා. මෙන්න මේ ගුණය, මේ ස්වභාවය මගේ මනසේ මතුවෙමයි කියන බව. එතකොට දැන් චිත්තානුපස්සනාවේදී තථාගතයන් වහන්සේ දක්වන්නේ ඒ සරාග චිත්තය, එහෙම නැත්නම් වීතරාග චිත්තය ඇති වෙන බව තේරුම් අරගෙන පජානාති කියලා කියනකොට නිකම්ම තමන්ට දැනෙනවා විතරක් නෙමෙයි, සති සම්පජඤ්ඤයෙන් යුක්ත මනවින් තමන්ට වැටහෙන්නට ඕන දැන් මේ රාග සිතක් ඇති වෙන්නේ කියනවා. එතකොට දැන් මෙතනදී කෙනෙකුට ගැටලුවක් එන්නට පුළුවන්. අපි මුලින්ම පැහැදිලි කළා මේ සති චෛතසිකය කුසල චෛතසිකයක්. ඒක අකුසල් සිත්වල යෙදෙන්නේ නැහැ. ඒතර රාග සිත කියන්නේ අකුසල් සිතක්. රාග සිත අකුසල් සිතක්. අකුසල් සිතේ සිහිය යෙදෙන්නේ නැහැ. එතකොට සති චෛතසිකය උපදිනකොට එතන රාග සිත නිරුද්ධ වෙන්නට ඕන. සති චෛතසිකය උපදින්නට නම් මොකද සති චෛතසිකය උපදින්නේම කුසල් සිතක. එතකොට දැන් කොහොමද අර සිත දකින්නේ? එතකොට සිත කියන එක අතිශයින් වේගවත්, ඉතාම සූක්ෂමව අතිශය වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට හැම විටම අර කුසල් සිතකින් තමයි අකුසල් සිත ආවර්ජනා කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අකුසල් සිත තුළ ඒ ආවර්ජනා කිරීමට අවශ්‍ය සතිය, ප්‍රඥාව ඒවා උපදින්නේ නැහැ. ඒවා උපදිනවා නම් ඒක අකුසල් සිතක් නෙමෙයි. එතකොට අකුසල් සිත නිරුද්ධ වෙන්නට ඕන මේ කුසල් සිත උපදින්න. ඒ දෙවනුව හට ගන්නා කුසල් සිතින් තමයි, එහි තමයි අර සිහිය, සතිය සම්පජඤ්ඤේ ජනිත වෙන්නේ. ඒ ක්ෂණයෙන් උපදින්නා වූ සති සම්පජඤ්ඤයෙන් තමයි අර නිරුද්ධ වෙන්නා වූ ධර්මතාවයේහි ස්වභාවය, එහෙම නැත්නම් ඒ ඇතිකර මෙතෙක් තිබුණු රාග සිතෙහි ස්වභාවය ආවර්ජනා කරලා ප්‍රතිවේක්ෂා කරලා හඳුනා ගන්න. ඉතින් මේවා තමයි ඊටාම දුෂ්කරම පෑන්. ඒ කියන්නේ දැන් මේ සිතේ ස්වභාවය
ගොඩනැගිලා තියෙන්නෙම චිත්ත නියාමයේ ගොඩනැගිලා තියෙන්නෙම මේක දිගින් දිගට ඇලීම් ගැටීම් මුලාවීම් සමග පවතින විදිහට විනා මේක ලෙහා ගන්න පුළුවන් විදිහට නෙමෙයි. ඉතින් මේ ලෙහා ගන්නට යන ගමනේදී අපේ රේරුකාණි මහානායක හඳුරු පැහැදිලි කරනවා දැන් පිහියකින් වෙන දෙයක් කපන්න පුළුවන්. ඒ පිහියෙන් ඒ පිහියම කපන්න බැහැනේ. අන්න ඒ වගේ දෙයක් තමයි අපට දැන් මේ සිතකින් අපට තව දෙයක් අරමුණු කරන්න පුළුවන්. ඒ සිතෙන් ඒ සිතම අරමුණු කරනවා කියන එක පහසු නෑ. එතකොට අන්න ඒ ගුණය තමයි මේ සිහිය විසින් ඇති කරන්නේ. නමුත් ඒ සිහිය උපදිනකොට අර එතෙක් පැවති අකුසල් සිත නිරුද්ධ විය යුතුයි. ඒ සතිචෛසිකේ ජනිත වෙන්න. එතකොට ඉක්ම යන්නා වූ සිතේ ගති ලක්ෂණ තමයි අර සති සම්පජඤ්ඤේ යුක්තව අරමුණු කරන්නේ. මේ විදිහට ඉතින් ඒ සති සම්පජඤ්ඤේ හොඳට තීව්‍ර කරගත්තේ නැතිනම් අර මුල් සිත ඉක්ම යන නිසා අපිට ඒක වැහි යනවා. ඒක අරමුණු කරගන්න තියෙන අවකාශය ගොඩක් ඇහිරිලා යනවා. ඒ නිසා තමයි හුඟක් වෙලාවට අපේ සිතේ ස්වභාවය තේරුම් ගැනීම වඩා දුෂ්කර වෙන්නේ. ඒකට බොහෝ කල්ගත වෙන්නේ. ඒකට නැවත නැවත වෑයම් කළ යුතු වෙන්නේ ඒ සිතේ ක්‍රියාකාරීත්වය නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාග සිතක් ඇති වෙනකොට මේ රාග සිතයි කියලා හඳුනා ගන්නවා. වීත රාගයේ සිතක්, ඒ කියන්නේ රාගයෙන් තොර මානසික තත්වයක් ඇති වෙනකොට දැන් මෙතන රාගේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන බව දැනගන්නවා. දැන් සමහර වෙලාවට රාගසිතක් තියෙන බව දැනගෙන දුරු කිරීම අවශ්‍යයි. හැබැයි රාගසිතක් නැහැ කියලා කියන්නේ අවශේෂ ඕනෑම කුසල තත්ත්වයක් පවතිනකොට එතන රාගසිතක් නැහැ. එතන රාගසිතක් නැහැ කියන්නේ එක සිතක් නෙමෙයිනේ. රාගසිත කියලා ගත්තොත් එක් සිතක්. හැබැයි රාගසිතෙන් තොර වීතරාගී බව කියලා ගන්නකොට ඕනෑම කුසල් සිතක් එතකොට වීතරාගී කියන ගණයටයි වැටේ. එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ වීතරාගී බවත් හඳුනාගත යුතුයි කියලා? ඒකේ විශේෂ වැදගත්කමක් තියෙනවා. දැන් තථාගතයන් වහන්සේ දක්වන අනංගන සූත්‍රයේදී ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා අර ලාමක කෙලස් තියනවා, හැබැයි තියෙන බව දන්නේ නැහැ. සමහර කෙනෙක් ඉන්නවා ලාමක කෙලස් තියෙන බව දන්නවා. තව සමහර කෙනෙක් ඉන්නවා ලාමක කෙලස් නැහැ, නැති බව දන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා ලාමක කෙලස් නැහැ, නැති බව දන්නවා. මේ 4 දෙනාගෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ 4 දෙනාගෙන් වඩා ශ්‍රේෂ්ඨ වෙනවා අර දන්නා දෙන්න. ඒ කියන්නේ ලාමක කෙලස් තිබුණා වුණත් තියෙන බව දන්නවනම් නොදන්න කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි. ලාමක කෙලස් නැතිනම් ඒ නැති බව නොදන්නා කෙනාට වඩා දන්නා කෙනයි ශ්‍රේෂ්ඨයි. ඒ කුමක් නිසාද? දැන් තමන්ගේ මනසේ යම්කිසි දුර්වල මානසික තත්ත්වයක් ගොඩනැගෙනවා කියලා දැනගත්තොත් විතරයි ඒ තැනත්තාට ඒක දුරු කිරීමේ හැකියාව ඇති වෙන්නේ. එතන සති සම්පජාන. අනිත් කාරණේ තමයි තමන්ගේ මනස එහෙම දුර්වල තත්ත්වයක් නැති බව තේරුම් අරගෙන තේරුම් ගත්තු තැනත්තාට විතරයි ඒ නිකෙලස් ගතිය රැකගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් බුදුරජාණන් වහන්සේ උපමාවක් හැටියට දේශනා කරනවා. තමන්ගේ නිවසේ රන් බඳුනක් තිබුණා වුණාට ඒ රන් බඳුන නිතර නිතර පිහදාලා පිරිසුදු කරලා සුද්ධ පවිත්‍ර කරලා ප්‍රභාමත්ව තියාගන්නට සැලකිලිමත් නොවන කෙනාට මොකද වෙන්නේ? අර රන් බඳුනේ මතු පිටින් දුහවිලි තැවරිලා ඒකේ ප්‍රභාව නැතුව ගිහිල්ලා ආවරණය වෙලා ඒක රන් බඳුනක්ද කියලා හොයාගන්න බැරි මට්ටමට ඒක යටපත් වෙලා යන්නට පුළුවන්. අන්න ඒ වගේ තමන්ගේ මනස නිකෙලස් බවින් යුක්තයි කියන බව අපි සිහියෙන් තේරුම් ගත්තේ නැතිනම් ඕනෑම වෙලාවක එය කෙලසෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා යම් අවස්ථාවක සිත කෙලසෙනවා නම් කෙලසෙන බව තේරුම් ගන්නත් ඕනේ. නිකෙලස් මට්ටමේ තියෙනවා නම්
දැන් එහෙම කෙලසුණු තත්වයක නෙමෙයි තියෙන්නේ කියන කරුණ ගැන අපි අවදියෙන් ඉන්නට. දැන් මේවා ගැන මෙහෙම හිතනකොට පෙනතුනේ තේරෙන්නේ කොච්චර අපට මේ සිහිය සියුම් වෙන්නට ඕනද යථාර්ථය දකින්නට. කෙලස් ප්‍රහාණය කරන්නට, නිවන් අවබෝධ කරන්නට මොනතරම් පැතිවලින් අපේ මනස සූක්ෂම වෙන්නට ඕනද, සියුම් වෙන්නට ඕනද, ඒ පවතින හැම තත්ත්වයක්ම වෙනසක් නැතුව අපේ මනසට දැනෙන මට්ටමකට ආවොත් විතරයි සියුම් වෙනස්කම් පවා ඇති වෙනකොට මේ හේතුවෙන් මේක සිද්ධ වුනේ කියන බව පැහැදිලිව දකින්න පුළුවන්. දැන් වේගෙන් සිද්ධ වෙන ක්‍රියාකාරකම් සමූහයක් දිහා අපි බලාගෙන ඉන්නකොට අපට එකකවත් අගමුල පේන්නේ නැතුව යනවනම් අපිට මොකක්ද එතන සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න බෑ. එතකොට ටික ටික අපි අවධානය යොමු කරගෙන අර හැම දෙයක්ම සිද්ධ වෙන ආකාරය. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් ගාක් සංකීර්ණ කර්මාන්ත ශාලාවකට අපි ගියොත් එහෙම එතකොට එතන සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය කොහොම වෙනවද? මෙච්චර ලොකු පිරිසක් කොහොමද පාලනය වෙන්නේ? මේ අයට ආහාර පාන කොහොමද? මේකම් වෙලාවට මේ වැඩ ටික යන්නේ කොහොමද? එතකොට අපිට එකවරම හිතා ගන්න තමයි කොහොමද මෙතන ඇතුළත සිද්ධ වෙන්නේ කියලා. හැබැයි කාලයක් අපි එතන ඉඳගෙන එකින් එක අධ්‍යයනය කරගෙන ගියොත් අපට අර කාර්යාල එහෙම නැත්නම් ඒ ආයතනයේ ඇතුලේ අර සමස්ත ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය පිළිබඳව ඕනම් පැහැදිලි වැටහීමක් ඇති තත්ත්වයකට එන්න පුළුවන් යම් අවස්ථාවක්. ඒකට කාලයක් අර හැම පැත්තක්ම අධ්‍යයනය කරන්න. එහෙම නැති වුණොත් අපිට හිතා ගන්න බෑ කොහොමද මෙච්චර එකක් මෙහෙම කෙරෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි අපේ කායික මානසික ස්වરૂපයන් අපි මතු පිටින් බැලුවහම ඒ මොකක්වත් සිද්ධ වෙන ආකාරය අපිට හිතා ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේවා පුංචි පුංචි කොටස් කොටස් අරගෙන ඒවා වෙන වෙනම අධ්‍යයනය කරන්න ඕන, වෙන වෙනම අධ්‍යයනය කරන්න දීර්ඝ කාලයක් ප්‍රගුණ කරන්න ඕන. එහෙම පුහුණු කළාට පස්සේ තමයි ඒ සිතට පුළුවන් වෙන්නේ අර සමස්ත ක්‍රියාකාරීත්වය පිළිබඳවම යම් දැක්මක් ඇතිව කටයුතු කරන්න. එහෙම නැත්නම් අපිට ගිලිහෙන අවස්ථා බොහොමයි. ඉතින් අන්න ඒ නිසා තමයි කෙලෙස් සහිත තත්ත්වයක් තියෙනවා නම් ඒ බව අපිට දැනුවත්ව ඉන්නට ඕන, කෙලෙස් රහිත තත්ත්වයක් තියෙනවා නම් එයත් දැනුවත්ව ඉන්නට ඕන කියන බව බුදුරජාණන් වහන්සේ මෙහිදී අවධාරණය කරා. ඉතින් ඒ වගේම තමයි සදෝස චිත්ත, වීත දෝස චිත්ත තරහක් එනවා නම් ඒ බව දැනගන්නවා. එහෙම අරමුණ සමග ගැටුමක් නැතිනම් තරහ කියලා අපි පොදු වචනයෙන් හඳුන්වාට එතන පටිඝ සංප්‍රයුක්ත සිත. එතකොට පටිඝ සංප්‍රයුක්ත බව කෝපය, ද්වේෂය, ශෝකය, භීතිය, පසුතැවීම විවිධ මානසික තත්ත්වයන්ගෙන් එක ප්‍රකට වෙන්නට පුළුවන්. ඒ හැමතැනකම සිද්ධ වෙන්නේ අරමුණෙහි ගැටෙන බව. එතකොට අරමුණෙහි ගැටෙන බවක් තියෙනවා නම් ඒ බව දැනගන්නවා. අරමුණෙහි ගැටෙන බවක් නැතුව කුසල් සිතින් අරමුණ මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ බව දැනගෙන ඕන පවත්වාගෙන යන්නට. ඊළඟට සමෝහං වාචිත්තං වීතමෝහං. සමෝහ කියලා කිව්වේ අරමුණ පැහැදිලි නැහැ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ඒ විදිහින් බලන්නට සමත් නැහැ. හුඟක් වෙලාවට අර නීවරණයන්ගෙන් මනස ආවරණය වුණාම නීවරණයන්ගෙන් මනස ආවරණය වෙන්න පසුබිම හැදෙන්නෙමත් අර මෝහ සහගත ගතිය නිසා. එතකොට නීවරණයන් හැටියට ඒවා මතුවෙනකොට අපට ප්‍රකට වෙනවා මේ කාමච්ඡන්දයයි මේ ව්‍යාපාදයයි මේ තීනමිද්ධයයි කියලා අපට දැනෙනවා. හැබැයි ඒ තත්ත්වයන් ඇති කරන්න අර අරමුණ වහන ගතිය, අරමුණ පිළිබඳව ගති ලක්ෂණ ප්‍රකට නොවන ගතිය තමයි මෙතන මෝහයයි කියලා කියන්නේ. ඉතින් ඒක හඳුනා ගන්නට බොහොම දුෂ්කර තත්ත්වයක්. ප්‍රඥාවට සාපේක්ෂව තමයි අපි මෝහය හඳුනාගත යුත්තේ. මේ මෙතන තියෙන්නේ ඒ නොයටහෙන ගතියයි, නොදැනෙන ගතියයි, නොපෙනෙන ගතියයි කියන බව. එතකොට ප්‍රඥාව අවදි වෙලා සති සම්පජඤ්ඤය දෙක හොඳින් ක්‍රියාත්මක වෙනකොට මේ ඥාන සංප්‍රයුක්ත අවස්ථාවක් කියලා තේරුම් ගන්නවා. එහෙම නැති අවස්ථාවල
දැන් අරමුණ පැහැදිලි නෑ, අරමුණ ප්‍රකට වෙන්නේ නෑ කියන බව තේරුම් ගන්න. දැන් ආනාපාන සති භාවනාව කරනකොටවත් අවශේෂ භාවනාවක් කරගෙන යනකොටවත් සමහරු ඇතැම් අවස්ථාවල ප්‍රකාශ කරනවා ටික වෙලාවක් එහෙම ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය පවත්වනකොට සිත එකඟ වෙනවා, ආස්වාස ප්‍රස්වාසය සියුම් වෙනවා. ඊට පස්සේ මොකුත් අරමුණු දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ නැති ගතිය හොඳ තත්ත්වයක් වගේ අපට හිතුණට පෙනුණට ඒ අරමුණ පැහැදිලි නැති ගතිය, අරමුණ නොයැටහෙන ගතිය නැමැති මෝහය තුලින් ඊට පස්සේ අපේ මනසේ විවිධ ක්ලේශයන් මතු කරලා මනස වික්ෂිප්ත කරන්නට ඒ තත්ත්වය හේතුවක් වෙනවා. එක්කෝ එක තීන මිද්‍ය ඇති කරන්නට හේතු වෙනවා, එහෙම නැත්නම් වෙනත් ඇලීම් ගැටීම් නිර්මාණය කරන්නට හේතු වෙනවා. එතකොට අරමුණු පැහැදිලි නැතිනම් අන්නේ පැහැදිලි නැති ගතිය තමයි මේ මෝහ සහගත ගතිය කියලා කියන්නේ. මුගක් දෙනා මේ මෝහ සහගත ගතියම භාවනාවේ එක්තරා දියුණුවක් හැටියට, චිත්ත ඒකාග්‍රතාවයේ සමාධියේ දියුණු අවස්ථාවක් හැටියට වරදවා වටහා ගන්න අවස්ථා තියෙනවා. ඉතින් සිත එකඟ වීම තුළ මෝහය තියෙන්නට විදිහක් නැහැ. සිත එකඟ වීම තුළ මෝහය තියෙනවා නම් ඒක මෝහ සහගත ගතියක් විනා උසස් සමාධියක් නෙමෙයි. ඒ නිසා සමාධිය ප්‍රඥාවත් එක්කම උසු වෙනකොට තමයි ඒක අපට විදර්ශනාවට උපකාර වෙන්නේ. ඒ චිත්ත ඒකාග්‍රතාවේ මෝහයත් එක්ක ලබද්ද වෙනකොට ඒක විදර්ශනාවට නෙමෙයි, සිත හැකිලෙන්නට, තීන මිද්දේ ඇති වෙන්නට සහ අවශේෂ නීවරණ ධර්මයන් ජනිත වෙන්නට තමයි මේ පසුබිම උපකාර වෙන්නේ. ඒ නිසා මෝහ සහගත බව සහ ඥාන සංප්‍රයුක්ත බව පිළිබඳ අවදී ඉඳීම එතනදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට සංකිට්ත වික්කිට්ත. දැන් මෙතෙක් කතා කළේ සරාග විරාග ආදී වශයෙන් කුසල අකුසල දෙපැත්ත. දැන් මෙතන සංකිට්ත විකිට්ත කියලා ගත්තහම ඒ දෙකම දුර්වල මානසික තත්ත්වයන්. සංකිට්ත කියලා කියන්නේ තීන මිද්දෙන් හැකුළුණු සිත. විකිට්ත කියලා කියන්නේ උද්දච්චයෙන් වික්ෂිප්ත වුණු සිත. එතකොට සංකිට්ත සිත හොඳයි, විකිට්ත සිත හොඳ නැහැ කියලා එහෙම ගන්න බෑ. ඒ දෙකම අකුසල මූලයක්. ඒ දෙකම නීවරණයක්. එතකොට හිත හැකිලෙන්නේ තීන මිද්දයත් එක්කලා, ඒ වගේම හිත වික්ෂිප්ත වෙනවා නම් ඒ වික්ෂිප්ත වෙන තත්ත්වය විදර්ශනාවට හොඳ මට්ටමක් නෙමෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහග්ගතංවා අමහග්ගතංවා. එතකොට මහග්ගත සිත කියලා කියන්නේ ධානසිත. යම් කෙනෙක් ධානයකට සමවැදිලා ඉන්නවා නම්, එහෙම නැත්නම් ධාන මට්ටමේ සිත පවත්වනවා නම් ඒක මහග්ගත සිතයි. ධානයෙන් ධානයක් නැති සිතක් නම් ඒක අමහග්ගත සිතයි. ඊළඟට සෞත්තර සිත, අනුත්තර සිත. එතන සෞත්තර කියලා කියන්නේ කාමාවචර රූපාවචර සිත වලට, අනුත්තර කියලා කියන්නේ රූපාවචර අරූපාවචර සිත වලට. ඊළඟට සමාහිතංවා අසමාහිතංවා. සමාහිත කියලා කිව්වේ ඒකාග්‍රතාවයෙන් සංසුන් වුණු සිත, අසමාහිත කියලා කිව්ව සංසුන් නොවුණු සිත. ඊළඟට විමුක්තංවා අවිමුක්තංවා. එතකොට විමුක්ත කියලා කිව්වේ නීවරණ ධර්මයන්ගෙන් විනිර්මුක්ත වෙන සිත. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන්ගෙන් මිදුණු සිත විමුක්ත සිත, නීවරණයන් සහිත සිත අවිමුක්ත සිත. ඒ විදිහට 16 ආකාරයකින් මේ සිත් හඳුනා ගැනීම පිළිබඳව ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට 4 වෙනි කොටස ධම්මානුපස්සනාව. ඒක ඉතාම සූක්ෂම වශයෙන් බුදුරජාණන් වහන්සේ කොටස් 5කට වෙන් කරලා දේශනා කරා. දැන් එහි 1 වෙනි කොටස තමයි නීවරණ කාණ්ඩය. නීවරණ කාණ්ඩයේදී තථාගතයන් වහන්සේ දක්වන්නේ පංච නීවරණ ධර්මයන් කොහොමද අපි හඳුනා ගන්න. අපි මුලදි සිහිපත් කළා. දැන් චිත්තානුපස්සනාවේදී රාගයෙන් යුක්ත වූ සිත, එතකොට ඒ සමස්තයයි අරමුණු කරන්නේ. හැබැයි නීවරණ වලට යනකොට සිතෙහි පවතින ඒ සරාගී ගුණය, සරාගී ගතිය, ඒ ගුණාංගයටයි අවධානය යොමු කරන්නේ. ඒ විදිහට වඩා සූක්ෂම වෙනවා ධම්මානුපස්සනාවයි. එතකොට එතනදී තථාගතයන් වහන්සේ දක්වනවා
තමන්ගේ සිතේ අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. එතකොට සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමන්ගේ මනසේ කාමච්ඡන්දයක් තියෙනවා නම් දැන් කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැනගන්න. ඊට පස්සේ නැතිනම් නැති බව දැනගන්න. ඊළඟට යතා චොප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති පංච පජානාති. එතකොට ඒ හටගත්තා වූ කාමච්ඡන්දේ යම් ආකාරයකින් ප්‍රහාණය කරන්නට පුළුවන් නම් එහි ප්‍රහාණයක් දැනගන්න. ඊළඟට යතා ච පහිනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති පංච පජානාති. එතකොට කාමච්ඡන්දේ තියෙනව නම් තියෙනවා කියලා දැනගන්නෝ, නැතිනම් නැහැ කියලා දැනගන්නෝ. එතකොට එහි ප්‍රහීන කිරීම දැනගන්නෝ. ප්‍රහීන කළා වූ කාමච්ඡන්දේ නැවත නොහට ගන්න ආකාරය දැනගන්න. දැන් අපි මීට ඉහතදීත් මේවා ගැන කතා කරලා තියෙනවා. මේ ආකාර හතරෙන්ම අර එකම නීවරණ ධර්මයේ පිළිබඳව වඩා ගැඹුරට. දැන් මෙතන උදෙක් සිහිය ඉපදවීම විතරක් නෙමෙයි දැන්නේ ධර්මානුපස්සනාවට යනකොට. ධර්මානුපස්සනාවට යනකොට සිහිපදවීම පමණක් නෙමෙයි සති සම්පජඤ්ඤයෙන් යුක්තව වඩා ගැඹුරට ගැඹුරට වඩා සූක්ෂමව අධ්‍යයනය කරන ගතිය. දැන් කායනුපස්සනාවේදීත් ඒ ගුණය ප්‍රකට කළා ගැඹුරට ගැඹුරට යනකොට. වේදනානුපස්සනාවෙත් මුලින් වේදනාව හඳුනා ගන්නවා, ඊට පස්සේ එහි මානසික තත්ත්වයන් ගැන වඩා ගැඹුරින් අවධානය යොමු කරනවා. ඊට චිත්තානුපස්සනාවෙදී වඩා ගැඹුරින් ඒ සිත් හඳුනා ගන්නට උත්සාහ කරනවා. මේ ධම්මානුපස්සනාවෙදී වඩා විශ්ලේෂණ න්‍යායක් තුල තමයි විශේෂයෙන් සතිය සහ සම්පජඤ්ඤය ඉතා ප්‍රබලව ක්‍රියාත්මක විය යුතු අවස්ථාව තමයි මේ ධම්මානුපස්සනාවේදී දක්වන්නේ. එතකොට මේ නීවරණයයි කියලා දැනගන්නවා. නීවරණේ තියෙන බව නැති බව මූලික වශයෙන් හඳුනා ගන්නවා. ඒක සිහියෙන් කෙරෙන කාර්යය. ඊට පස්සේ මේ නීවරණය කවර හේතු ප්‍රත්‍යයෙන්ද හටගත්තේ කියලා විමසා හඳුනා ගන්නවා. එතකොට එතන සම්පජඤ්ඤේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක. ඊළඟට ඒ හටගත් හේතු ප්‍රත්‍යයන් කොහොමද ප්‍රහාණය කරන්නේ කියලා හඳුනාගෙන ප්‍රහාණය කිරීම සඳහා ක්‍රියාත්මක වෙනවා. එතකොට එහි ප්‍රහාණය හඳුනා ගන්න. ඊට පස්සේ ප්‍රහාණය වූ කාමච්ඡන්දය නැවත නොහට ගන්නට ඒ කාමච්ඡන්දයට අදාළ හේතු ප්‍රත්‍ය මතු නොවි පවත්වා ගන්නට තමයි අර හතරවෙනි අවස්ථාව ගැන කතා කරන්නේ. ඒ කියන්නේ යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති පංච පජානාති. යතාච පහිනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති පංච පජානාති. එතකොට යම් ආකාරයෙන් ප්‍රහාණය කරන ලද කාමච්ඡන්දය ආයතින් කියලා කියන්නේ නැවත. නැවත හටගන්නේ නැතිනම් එයක් දැනගන්න. එතකොට නැවත හටගන්නේ නැතිනම් එය දැනගන්නවා කියලා කියන්නේ නැවත හටගන්න අදාළ හේතු ප්‍රත්‍ය මොනවාද කියන බව අවධානය යොමු කරනවා. යොමු කරලා ඒ කාරණා තේරුම් ගත්තොත් තමයි එබඳු කෙනෙකුටයි පුළුවන් වෙන්නේ ඒ කාමච්ඡන්දය නැවත මතු නොවි පවත්වා ගන්නට. අන්න ඒ විදිහට කාමච්ඡන්ද නීවරණය ගැන, ඊළඟට ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම පහ පිළිබඳවම ඔය විදිහට තියෙනවා නම් තියෙන බව දැනගන්නවා, නැතිනම් නැති බව දැනගන්නවා. ඊට පස්සේ තියෙනවා නම් ඒක හටගත්තේ කොහොමද කියලා එහි හේතු ප්‍රත්‍ය හඳුනා ගන්නවා. හඳුනාගෙන වහා ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කරලා ඉන්නනතුරුව ඒ ප්‍රහීන වූ නීවරණ ධර්මය නැවත නොහටගෙන පවතින්නේ කෙසේද කියන කාරණා දැනගෙන ඒ මට්ටමින් මනස පවත්වා ගන්නට වෑයම් කරනවා. ඊළඟට ස්කන්ධ පංචස්කන්ධ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන්. දැන් රූපස්කන්ධය අපි හිතමු දැන් ආනාපාන සතිය මූලික කොටගෙන වඩනවා නම් ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුවම රූපස්කන්ධය. එතකොට ඒක අරමුණු කරන්නා වූ සිත නාමස්කන්ධය. එතකොට නාම රූප වශයෙන් ඒ විදිහට බෙදා ගන්න. ඊට පස්සේ ඒ නාමස්කන්ධෙහි අර වේදනාව සංඥාව සංඛාරය විඥානය
වෙන්වෙන්කොට විග්‍රහ කරගන්නට උත්සාහ කරනවා. නාම රූප වශයෙන් මූලික වශයෙන් දෙකට බෙදාගෙන ඊළඟට ඒ නාම ධර්මයේ තුල පවතින අවශේෂ ස්කන්ධ වෙන්කොට වෙන්කොට දකින්නට වෑයම් කිරීම. එතකොට ඒ තත්ත්වයට යනකොට ඊටාම තියුණු විදිහට සිහිය පවණක් නෙමේ සති සම්පජඤ්ඤය ඊටාම ඍජුව ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තමයි මේ ධම්මානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට ආයතන වශයෙන් ගත්තහම චක්කු ආයතන, රූප ආයතන, සෝත ආයතන, සද්ද ආයතන ආදී වශයෙන් ආධ්‍යාත්මික බාහිර දෙපැත්තම. එතකොට එතනදී දැන් අපි නිහඬව භාවනා කරන අවස්ථාවක නම් මන ආයතන, ධම්ම ආයතන, මනසට අරමුණු වෙන ඒ ධර්මතා. එතකොට අපි සාමාන්‍ය ලෝකයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවල ඇස, ඒ ඇසට අරමුණු වෙන රූපය. ඊළඟට ඒ ඇසට අරමුණ රූපයක් නිසා යම් කිසි චක්කු විඥානයක් හටගන්නවද, එහි ක්‍රියාකාරීත්වය. මේ විදිහට එකකට එකක් සම්බන්ධව අර සමස්ත ක්‍රියාවලිය සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට, ආත්මයක් හැටියට මෙතෙක් කාලයක් හඳුනාගෙන හිටපු මේ ධර්මතා ටික කොහොමද එකින් එක වෙන් කර කර බෙද බෙදා බලන්නේ කියන කාරණය තමයි ප්‍රධාන වශයෙන් ධම්මානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට නීවරණ හැටියට මූලික වශයෙන් මනසේ තියෙන දුර්වල කණ්ඨික විශ්ලේෂණය කරගන්නවා. ඊළඟට ස්කන්ධ සහ ආයතන, ධාතු ආයතන වශයෙන් මේ පංචස්කන්ධය විග්‍රහ කරගන්නවා. ඊළඟට බොජ්ජංග සහ චතුරාර්ය සත්‍ය වශයෙන් ධර්මතාවයන් ප්‍රගුණ කරන්නට. එතකොට බොජ්ජංග වශයෙන් වඩන කොටත් මනසේ පවතින ඒ මානසික ගුණාංග තමයි ප්‍රකට කරගන්නේ. සති ධම්ම විචය ආදී වශයෙන් අපි දීර්ඝ වශයෙන් ඒවා ගැන සාකච්ඡා කරලා තියෙන නිසා බොහොම කෙටියෙන් කතා කරන්නේ. එතකොට සති චෛතසිකය ගත්තහම ඒක අර විවේක නිස්සෘත, විරාග නිස්සෘත, නිරෝධ නිස්සෘත, ඔස්සග්ග පරිණාමී කියන ඔය ක්‍රමවලට අනුක්‍රමයෙන් ප්‍රගුණ කරලා ඒ කෙලස් ප්‍රහාණය කරන්නට යෝග්‍ය මට්ටමට දියුණු කිරීම. එතකොට මූලික වශයෙන් නීවරණ ටික හඳුනාගෙන ඉවත් කරගන්නවා. ඊළඟට මෙතන සත්පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්ත වූ ස්කන්ධ ධාතු ආයතන ටිකක් පවතින්නේ කියන බව විශ්ලේෂණය කරගන්නවා. ඊට පස්සේ යථාබෝධයට අවශ්‍ය මානසික ගුණාංග අවදි කරගන්න. ඊට පස්සේ අවසාන වශයෙන් යථා ස්වභාවය දකින්නට චතුරාර්ය සත්‍ය වශයෙන් මේ සංස්කාර ධර්මයන්ගේ සමස්ත සංස්කාර ධර්ම. ඒ කියන්නේ එතන දුක්ඛ සත්‍ය කියලා ගත්තාම මේ නාම ධර්ම, රූප ධර්ම ඇතුළු මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සමස්තය දුක්ඛ සත්‍යයි. එතකොට ඒ සමස්ත සංස්කාර ධර්මයන් පවත්වන්නට, නඩත්තු කරන්නට උපකාර වෙන මේ පැවැත්ම පිළිබඳ කැමැත්ත, රුචිකත්වය වූ මේ තණ්හාව සමුදය සත්‍යයි. එතකොට ඒ තෘෂ්ණාව දුරුකලේ නැත්තම් නැවත නැවත මේ නාම රූප ධර්මයන් යලි යලි හටගනිමින් මේ භව ගමන පවතිනවා. ඒ නිසා ඒ තෘෂ්ණාව දුරු කිරීමෙන් පමණයි මේ නිමා කරන්න පුළුවන් වෙන්නේ. නමුත් තෘෂ්ණාව දුරු කරන්න නිකම්ම බෑ. ඒ සඳහා අවිද්‍යාව දුරු කළ යුතුයි. මේ සංස්කාර ධර්මයන්ගේ નિසරු ගතිය වහා හටගෙන වහා බිදී යනකොට, ඉපදීම් බිදීම් දෙකෙන් පෙළෙනකොට මේ කිසිවක සාරවත් බවක් නැහැ කියන මෙතනට මනස මෙහෙවලා අවසානයේ විමුක්තිය ස්පර්ශ කරන තැනට මනස අවදි කරන්නට බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවේ මඟ පෙන්නනවා. එතකොට ඔන්න ඔය විදිහට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අවස්ථා හතර පුහුණු කරනකොට සිහිය සහ නුවණ, එහෙම නැත්නම් සති සම්පජඤ්ඤය ඊටාම අනුක්‍රමයෙන් ඊටාම තීව්‍ර මට්ටමකට ඇවිදින් ඒ පවතින ස්වභාවයන් හැම තත්වයක්ම, කයේ ස්වභාවය, වේදනාවේ ස්වභාවය, සිතේ ස්වභාවය, ධර්මතාවයන්ගේ ස්වභාවය, ඒවා නාම රූප වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වෙන හැටි, හේතුඵල සම්බන්ධතාවය, ඒවා ඇති වෙමින් බිඳෙමින් පවතින ආකාරය, මේ සමස්ත ක්‍රියාවලිය
ඉතා පැහැදිලිව විනිවිද පෙනෙන තැනකට අපේ සිහිය පුහුණු කිරීම ගැනයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට සතිචෛතසික සතිපට්ඨාන වශයෙන් අපි දැන් ඔය ගිය සතිය සහ මේ සතිය අද මේ කතා කළේ සති කියන චෛතසිකය ආකාර 8කින් යෙදෙන බෝධිපාක්ෂික ධර්ම හැටියට නිවන් දකින්නට උපකාරක ධර්ම හැටියට. එහි සතර සතිපට්ඨාන හැටියට කොහොමද යෙදෙන්නේ කියන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ කය මුල් කොටගෙන වේදනා මුල් කොටගෙන සිත මුල් කොටගෙන ධර්මතාවයන් මුල් කොටගෙන සතර ආකාරයකින් පැහැදිලි කරන්නේ. එතකොට ඔය පසුගිය සතිය අදත් අපි කතා කළේ සති චෛතසිකේ නිවනට උපකාර වෙන එක් ස්වરૂපයක්. කොමක්ද ඒ ස්වરૂපය? අර අරමුණු සිහි කර දෙමින් ඒ අරමුණු තුල විනිවිද දකින්නට උපකාර කරන ගතිය. එතකොට අරමුණු විනිවිද දකින්නේ ප්‍රඥාවෙන්, විනිවිද දකින්නට ඒ සෑම අරමුණක්ම සිහි කර දෙන ගතිය, මතු කර දෙන ගතිය තමයි මේ සතර සතිපට්ඨානය තුළදී ප්‍රගුණ කෙරේ. හොඳයි, එහෙනම් අපි ඒ සති චෛතසිකේ ඊළඟ අවස්ථා, ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට, බල ධර්මයක් හැටියට, බොජ්ජංග ධර්මයක් හැටියට සහ මාර්ගාංග ධර්මයක් හැටියට කොහොමද හඳුනාගත යුත්තේ කියන කාරණා ඊළඟ සතිවලදී අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. අද දවසේ පැහැදිලි කිරීම මේ පමණකින් නිමාවටපත් කරලා අපි එහෙමනම් සුපුරුදු විදිහට ධර්ම සාකච්ඡාවට යමු. අරුණ මනතුංග මහත්මයා, තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ. ස්වාමින්වහන්සේගේ දේශනාව පැහැදිලි කරනකොට සඳහන් කරා මහඟත සිත් පිළිබඳ, ඒ කියන්නේ ධ්‍යාන සිත් පිළිබඳ. ඉතින් එතකොට මට ඇතිවෙච්ච එක්තරා ප්‍රශ්නයක් තමයි, දැන් සතිපට්ඨානයේදී විස්තර කරන්නේ මේ විදර්ශනා පැත්තදී. එතකොට අතන ධ්‍යාන සිත් ගැන සඳහන් කරන්නේ ඇයි ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දැන් මේකෙදී දැන් ස්වාමීන් වහන්සේ අපිට කරගෙන යන්න කියන්නේත් මේ දෙකම එකට දියුණු කරන ක්‍රමයක් තමයි ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන්නේ. මේ ඒ වුණාට දැන් මේ ක්‍රම හතරක් තියෙනවානේ. ඒ කියන්නේ එක්කෝ ශුෂ්ක විදර්ශනාව යොමියෝ කියලා. ඉතින් එතකොට මෙතෙන්දි මේ මහාගත සිත් වලදී මේක සඳහන් කරන්න තවත් හේතුවක් මෙතන මට ඇතිවෙච්ච ගැටලුවේ තියෙනවා. දැන් සමාජයේ එක්තරා ගුරුකුලවලදී අපිට අහන්න ලැබෙනවා ධ්‍යාන ඇති වුණාම, ඇති කරගත්තාම නීවරණ යටපත් වෙනවා. ඒතර නීවරණ යටපත් වුණාම ඒක කාලයක් බොහොම හොඳට හිත පවතිනවා. ඊට පස්සේ අර යටින් ආපහු මතුවෙන්න පුළුවන්. ඒකට අපි ආයෙත් පැරදෙනවා කියලා. ඉතින් විපස්සනා ත්‍ත්වෙදී කොහොමද? දැන් ඒ නිසාම තමයි මෙතනදී පැහැදිලි කරන්නේ මහංගත සිත හැටියට හඳුනා ගන්න කියලා. දැන් ඒ යම්කිසි කෙනෙක් දැන් විදර්ශනාව කරගෙන යද්දී විදර්ශනා පාදක සමාධියක් ගොඩනගනවා. එතකොට ඒ සමාධිය ප්‍රථම ධ්‍යාන මට්ටමේ තියනවා ඉන් ඔබට පුහුණු කළේ නැත්නම්. ඒ කියන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව. ඔය ගුණාංග ටිකනේ ප්‍රථම ධ්‍යාන ගුණාංග. එතකොට ප්‍රථම ධ්‍යාන ගුණාංග තිබුණට ඔහුට ධ්‍යානය බොහෝ වේලා පවත්වන්නට ධ්‍යාන වශීතාවයක් ඔහු ප්‍රගුණ කරලා නැතිනම් ඔහුට ඒ ධ්‍යාන ගුණාංග තියෙනවා. එතකොට ඒ වෙලාවේ ඔහුට මහත්ගත සිතක් තමයි ඇති වෙන්නේ. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ යම් කුසල් සිතක් ඇති වෙනකොට ඔහුට ඒ කුසල චිත්ත ඒකාග්‍රතාවයත් එක්කලා ප්‍රථම ධ්‍යාන සිත ඇති වෙන්නේ. එතකොට ඒක මහඟත සිතක් තමයි. හැබැයි ඔහුට ඒ මහඟත සිත බොහෝ වේලාවක් පවත්වමින් අර ධ්‍යානයට සමවදින්නට ඔහු වශීකృత කරලා තියෙන්න පුළුවන් නොතිබෙන්න. එතකොට දැන් මේ සතිපට්ඨාන දේශනා බුදුරජාණන් වහන්සේ කරන්නේ එක කොට්ටාසයක් අරමුණු කරගෙන නෙමෙයි සමස්තයට. එතකොට ඒ සමස්තයටම අදාළ වෙන සිත් සියල්ල තමයි මෙහිදී දක්වන්නේ. එතකොට මහඟත සිත් යම් කිසි කෙනෙකුට ඇති නොවෙනවා නම් එතන ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. මහඟත සිත් ඇති වෙනවා නම් එය
මෙනෙහි කරන්නට ඕන කොමක් නිසාද? නැත්නම් අර ඔබතුමා කිව්වා වගේ ඒ ධ්‍යාන සිතත් එක්කලා කෙලස් ධර්ම නීවරණ ධර්ම යටපත් වෙනවා. දැන් මේ මෙබඳු තත්ත්වයකින් ওই නීවරණ යටපත් වෙලා තියෙන්නේ කියලා හරියට තේරුම් ගත්තේ නැත්නම් පසු කාලීනව නැවතර යටපත් වෙලා තිබිච්ච ආපහු සක්‍රිය වෙන්නට පුළුවන්. එතකොට ඒ තරත්තා වැරදි වැටහීමකට පටලවිල්ලකට පැමිණෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අර දැන් මහා සීවහා මුදුරුවන්ගේ විග්‍රහයේදී අපට හමු වෙනවනේ උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා නැහැ. හැබැයි උන්වහන්සේගේ මනස කෙලස්පත්ු වෙන්නේ නැහැ. එතකොට දැන් තමන් වහන්සේ රහත් වුණා වගේ හිතාගෙන ඉන්නවා. එතකොට දැන් උන්වහන්සේ එතරම් ප්‍රමාදී වෙන්නේ ඇයි? අර මුලාව නිසා. දැන් මේ නීවරණ ධර්ම යටපත් වීමකුයි මේ තියෙන්නේ, මේ කෙලෙස් අහෝසි වීමක් නෙමෙයි කියන ඒ මනසේ යථා ස්වභාවය උන්වහන්සේ හරියට ප්‍රත්‍යවේක්ෂ කරගෙන නැහැ. එතකොට අර වගේ ගැටලු නිර්මාණය වෙනවා. අන්න එතනින් වළක්වන්නට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ඒ මහග්ගත සිතක් තියෙනවා නම් ඒක මහග්ගත සිතක් බව දැනගන්නට ඕන. ඒ ධ්‍යාන සිත නිසා කෙලෙස් ධර්ම යටපත් වීමක් නම් ඒ බව තේරුම් ගන්න ඕන. මොකද්ද දැන් මනසේ පවතින වාතාවරණය කියලා ඒ පවතින తত্ত্বය ගැන නිතර අවදිමත් බව තිබිය යුතුයි කියන එක තමයි පොදුවේ එකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ ස්වාමින්වහන්සේ පැහැදිලි කරේ මහග්ගත සිත කියලා මෙතෙන්දි අදහස් කරන්නේ විපස්ස දැන් බුරුමේ සඳහන් කරන විපස්සනා ධ්‍යාන පමණක් නෙවෙයි. සාමාන්‍ය අනිධ්‍යාන ලාභියෙක් වුණත් මේ ගමන සම්පූර්ණ කරනවා නම් මේ හැකියාව තියෙනවා. කියනවා. මොකද එහෙම නැති වුණොත් ඔහු අර ධාන සිතත් එක්කලා බද්ධ වෙලා එහෙමම පවතින්න පුළුවන්. එතකොට ඔහු විදර්ශනාවට යොමු නොවෙන්න පුළුවන්. එතකොට දැන් ඒ තමන් පවතින ධාන සිතක් නම් ඒකත් විදර්ශනා කරමින් ඉදිරියට යන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදි දක්වන්නේ. එහෙමයි. ඒක බොහොම විශිෂ්ට තත්වයක්. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වා දැන් නිරාමිස උපේක්ෂාව, ඒ වගේම සාමිස උපේක්ෂාව. අනේ ඒ වගේ දේවල් දැනගන්නට බොහොම අමාරුයි නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දැනගන්න අමාරු වෙන්නේ මොකද? දැන් අපිට ගොඩක් වෙලාවට අපිට නිරාමිස උපේක්ෂාව එක්තරා ස්වරූපයකින් තේරුම් ගන්න පුළුවන්. මොකද එතන ප්‍රඥාව යෙදෙන නිසා. සාමිස උපේක්ෂාවෙම හරියම දුෂ්කරයි තේරුම් ගන්න. හුඟක් වෙලාවට ඉක්ම ගියාට පස්සේ තමයි අපිට ඒ අවස්ථාව වැටහෙන්නේ. මොකද දැන් එතන තියෙන්නේ එක්තරා අකුසල මූල ගතියක්. එතකොට ඒ ගතිය අපිට සිහි වෙන්නෙම නැහැ. මොකද එතන සතිය පිහිටන්නේත් නැති නිසා. ඉතින් හැම විටම අර ඉක්ම ගියාට පස්සේ තමයි මේ 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 ඇති උනේ මේ වගේ තත්වයක් නේද කියන එක අපිට යම් ප්‍රමාණයකට සිහියෙන් හඳුනා ගන්නට සිද්ධ වෙන්නේ. දැන් අර එක අවස්ථාවකදී අජාන් චාහස් ළඟට ඇවිදින් කෙනෙක් අහනවා, ස්වාමීනි මට මේ ලීම් ගැටීම් දෙක, එහෙම නැත්නම් ප්‍රියාප්‍රිය දෙක වැටහෙනවා. මේ උපේක්ඛාව තමයි මේ මෝහය ගැන කියන්නේ. ඇලීම් ගැටීම් දෙක වැටහෙනවා, මේ මෝහය කියන එක තමයි වැටහෙන්නේ නැත්තේ කියලා. එතනදී උන්වහන්සේ සිහිපත් කරනවා මේ අස්වැයා පිටේ ඉඳගෙන අස්වැයා කොහොමද කියලා අහන්නා වගේ. කියන්නේ දැන් ඒ වැටහෙන්නේ නැහැ කියන්නේම මෝහයනේ. වැටහෙන්නේ නැත්තේ මෝහය නිසාමයි. ඉතින් එතකොට ඒ වැටහෙන්නේ නැති ගතියම තමයි දැන් මේ ප්‍රකාශ කරන්නේ මට මේක වැටහෙන්නේ නැහැ කියලා. වැටහෙන්නේ නැති එක තමයි මෝහය කියලා කියන්නේ. අන්න ඒ වගේ එතන හරීම දුෂ්කර තැනක් හඳුනගන්න. දැන් සත්වයින්ට මේ මෝහය මෙන්න මේකයි, මේක දුරු කළ යුතුයි කියලා හරියට වටහා ගන්න තියෙන ලොකුම දුෂ්කරතාවය තියෙන්නේ තොතනයි. මෝහය කියන එක තේරුම් ගන්න නම් ප්‍රඥාව පහළ වෙන්න ඕන. ඉතින් ප්‍රඥාව පහළ වෙන්නේ නැති ගතියම තමයි මෝහය කියලා කියන්නේ. ඒ නිසා ඒකෙම ගිලි ගිලි ඉන්නවා. ඉතින් එහෙම තමයි මේ චිත්තචෛසික ධර්මයන් සැකසিলা තියෙන්නේ. සසරේ දිගින් දිගට යන විදිහට, මේක ලෙහා ගන්න විදිහට, ගැලවෙන විදිහට නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ උද්ගලිකව වේදනානුපස්සනාව තියෙනකොට, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කර ආකාරයට, දැන් යම්කිසි ශාරීරික වේදනාවක් ධර්ම විදිහට දැනෙනකොට ඒකත් එක්ක ගැටීම ඇති වෙන එක තමයි බොහොම අමාරු. ඒක ඒ වෙලාවේ
පිරිසිදු කරගන්න මත් පුද්ගලිකව මට තියෙන දුර්වලකමක් ඒක. ඒක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මොකද දැන් වේදනාව තමයි සමස්ත මේ සසර ගමනේම අපි මෙහෙවන ප්‍රධාන ඉන්ද්‍රිය ධර්මයක් වේදනාව කියලා කියන්නේ. දැන් අපි පසුගිය අවස්ථාවල කතා කරන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ තමන්හා සංප්‍රයුක්ත නාම රූප ධර්මයන්ට අධිපතිකම දක්වන ධර්මනේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. එතකොට අභිධර්ම ඉන්ද්‍රිය ධර්ම 22ක් දක්වනවා. ඒ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ඛා වේදනාව කියන මේ වේදනා පහම ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ තමන්හා සංප්‍රයුක්ත චිත්තචෛතසික, ඒ කියන්නේ නාම රූප ධර්මයන් හසුරුවන්නට සමර්ථයි. නාමයේ විතරක් නෙමෙයි රූපයත් හසුරුවන්නට සමර්ථයි. දැන් අපිට තද බල වේදනාවක් දැනුණන් පස්සේ සමහර වෙලාවට අපිට ඇඟේ දාඩිය වැක්කරන්න ගන්නවනේ. එතකොට ඇඟේ උෂ්ණත්වය පවා සම්පූර්ණයෙන් වැඩි කරනවා කටුක වේදනාවයි. එතකොට සුඛ වේදනාවේදී ඒ වගේම අනිත් පැත්තට රූප කලාප වෙනස් කරනවා. ඒ විදිහට වේදනාව කියලා කියන්නේ මේ නාම රූප ධර්මයන්ට අධිපතිකම් දක්වන ප්‍රධානම ධර්මතාවයක්. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම ඒ වේදනාව මත තමයි යැපෙන්නේ. වේදනාව මත තමයි තීරණ ගන්න. වේදනාව මත තමයි අපේ ක්‍රියාකාරීත්වයන් හැසිරෙන්නේ. ඉතින් ඒ නිසා වේදනාව කියන තැන තමයි අපිට අතික්‍රමණය කරන්න තිස්සෙන්ම දුෂ්කර අවස්ථා. කොයිතරම් අපි පරිස්සමින් මනස පුහුණු කරන්න උත්සාහ කළා වුණත් කෙලස් ප්‍රහාණය කරන තෙක්ම අපේ මනසේ ඒ සුඛයට තියෙන කැමැත්ත දුක්ඛයට තියෙන ප්‍රතික්ෂේප කිරීම ඒක මනසේ කොනක තියෙනවා. ඉතින් ඒ නිසා විවිධ ප්‍රතිවලින් ඒක මතුවලා එනවා භාවනා කරද්දීත් අනිත් හැම අවස්ථාවකදීම. ඒ නිසා තමයි මෙතන සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ඛා වේදනාව වෙනම දකින්නට ඕන. එය අපි කෙලෙස් සහගතවද ඒකට ප්‍රතිචාර දක්වන්නේ, නිකෙලෙස් සහගතවද ප්‍රතිචාර දක්වන්නේ කියන කාරණේ විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඉතින් දැන් ඒව ගැන ਵਿਚාරයක් නැතුව භාවනා කරනකොට තමයි දැන් යෝගීන්ට උපදෙස් දෙන්නේ, ඒ වගේම යෝගීන් පුහුණු කරන්නේ වේදනාව මතුවෙනකොට වේදනාව 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 කියලා ඒ වේදනාව මෙනෙහි කරනවා. හැබැයි මේ මෙනෙහි කරන්නේ නිකෙලස් මනසින්ද, එහෙම නැත්නම් කෙලස් සහිත නුරුස්සන මානසික තත්ත්වයකින්ද? ඒක අපි විග්‍රහ කරගන්නේ නැහැ. අර මේට පෙර දිනකත් අපි කිව්වේ උදාහරණයක් ඇරෙට අපේ ජීවිතයේ අත්දැකීමක් අර තදට කකුල වේදනාව වෙනකොට කකුල දිගාරින්න උත්සාහ කළා. ඊට පස්සේ නායක හඳුරු, ලොකු හඳුරු ඉස්සරහින් ගුරු හඳුරු බලාගෙන ඉන්නවා. ඒ නිසා මට ඒක කරගන්න විදියකුත් නැහැ. අන්තිමට ඒක වැඩි වෙලා මට වේදනාව වේදනාව කියලා මෙනෙහි කරගන්නවත් බැරි මට්ටමක් ආවට පස්සේ නිකන් ගත සිත පුපුරලා යන මට්ටමට දැඩි පීඩනය. ඉතින් ඊට පස්සේ මොකක්වත් කරගන්න බැරි නිසා සියල්ලම අතහැරලා දානවා කියලා මනසින් අතහැරලා දැම්මට පස්සේ තමයි ඔන්න සැහැල්ලු තැනකට මනස ආවේ. ඉතින් එදා තමයි මට දැනුනේ, මට වැටහුනේ මෙතෙක් කාලයක් අපි වේදනානුපස්සනාව කියලා කරලා තියෙන්නේ අර වේදනාව දැඩිව උපාදාන කරගෙන ඒකේ එල්බගෙන ඒකත් එක්ක පොරාල්ලමින් ඒ වේදනාව අපට අවශ්‍ය විදිහට හසුරවන්න තමයි අපි ගොඩක් වෙලාවට වේදනානුපස්සනාව කියලා වෑයම් කරන්නේ. එතකොට එතන අර සාමිස ගතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේයි ස්වාමින්වහන්සේ, ඒ වගේම ස්වාමින්වහන්සේ අද වේදනානුපස්සනාව ගැන අපිට දේශනා කරපු ටික හිතට ගන්නකොට තේරුම් ගිය එක දෙයක් තමයි අපි හැමෝම පුළුවන් තරම් මේක දියුණු කරගන්න ඕනේ. මොකද අපි මරණීය වේදනාවක් බොහෝ විට කවදා හරි අත්දකින්න වෙනවා. ඒ අවස්ථාවේ මේක හොඳට පුහුණුව කරලා තිබ්බනම් අර අකුසල චිත්තය නැතිවීම බොහෝ දුරට ඒක දැකලා ඒක අතික්‍රමණය කරන තත්ත්වයට දියුණු වෙලා හිටියොත් ඒක අපේ ඊළඟ උත්පත්තියට පැහැදිලිවම බලපානවා නේද ස්වාමීන් වහන්සේ? ඒක ඇත්තටම තාමත්ම වැදගත් කාරණයක්. මොකද දැන් අපිට අනිත් අවස්ථාවල ඇති වෙන වේදනාවේදී අපි ඒක සාමිසව විඳිනවද, නිරාමිසව විඳිනවද කියන එක එච්චර ලොකු ගැටලුවක් නෙමෙයි. කොහොම වින්දා වුණත් ඒ සිතුවිල්ල ටික වෙලාවකින් නිරුද්ධ වෙලා ගිහිල්ලා ආයේ අපි ප්‍රകൃති තත්ත්වයට පත් වෙනවා. නමුත් මරණාසන්න අවස්ථාව කියලා කියන්නේ තීරණාත්මක අවස්ථාවක්. ඉතින් එතනදී අපි හැමෝටම
දුක් වේදනාවක් මතුවෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ කියන්නේ මරණයේදී හැමෝටම දුක ඇති වෙනවා කියලා නියමයක් නැහැ. මරණය කියන කාරණය සහ දුක කියන කාරණය දෙක අනිවාර්ය සම්බන්ධයක් ඇති දෙයක් නෙමෙයි. මොකද හැම කෙනාටම මරණයේදී කායික පීඩා ඇති වෙනවා කියලා නියමයක් නැහැ. ඒ මරණය සිදුවෙන ආකාරය අනුව තමයි කායික පීඩාව උස් පහත් වීම තීරණය වෙන්නේ. ඒක වාතයේ කිපිලද, පිත කිපිලද, සෙම කිපිලද, වාපිත්සෙම කියන තුන් දොස්ම කිපිලද, වෙනත් බාහිර උපද්‍රවයක් නිසාද, අභ්‍යන්තර උපද්‍රවයක් නිසාද. ඉතින් ඒ මරණය ගෙන දෙන්න කාරණය මත තමයි අපේ පීඩාව තීරණය වෙන්නේ. ඉතින් නමුත් බහුලව යම්කිසි කෙනෙකුගේ ප්‍රාණය නිරුද්ධ වෙනකොට කායික පීඩා ඇතිවීමේ යම් සම්භාවිතාවක් තියෙනවා. ඉතින් එතන අපි හොඳට සිහි කල්පනාවෙන් විදර්ශනා කරන්න පුරුදු වෙලා නොහිටියොත් ඒ තැනැත්තාට මරණාසන්න අවස්ථාවේදී බරපතල මානසික ව්‍යාකූලත්වයකටත් පැමිණෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් අපිට එමඟ විදර්ශනාවක් හුණු කරගන්නවා නම් තමයි වඩා හොඳ. ඉතින් එහෙම බැරිම නම් අඩුම තරමින් අපි අර නිතර සිහිපත් කරනවා වගේ, අර සංඛාරුප්පත්ති සූත්‍රය කියනවා වගේ තමන්ගේ ජීවිතේ තමන් ප්‍රගුණ කරලා තියෙන වෙනත් දාන සීලාදී කුසල ක්‍රියාවක් පාදක කොටගෙන මෙන්න මෙබඳු තැනකයි උපදින්නේ කියන චිත්ත අධිෂ්ඨානයක් හරි අපි කල් වේලා ඇතිව පුහුණු කරගෙන තියාගන්න ඕන. අර වගේ හොඳ විදර්ශනාවක් සති සම්පජඤ්ඤයක් ප්‍රගුණ කරගෙන නැතිනම් ඉතින් වඩාම හොඳ දේ තමයි අර වගේ බැරිම අවස්ථාවක් වුණත් අරහෙම කළාට කමක් නැහැ. නමුත් අපි පුහුණු විය යුත්තේ එන දේට සිහිනුවණින් යුක්තව මුහුණ දෙන්නටයි. ඒක තමයි අපි සතිපට්ඨානය තුළින් ප්‍රගුණ කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස, ඉතාමත්ම පැහැදිලි. ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තිරුවන් සරණයි. තව සුනිල් කුමාර මහත්මයා ඔබතුමාට මයික් එක අන්මියුට් කරන්න පුළුවන්ද? හරි, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රණස බොහොම පිං දේශනාව අහගෙන හුඟක් දේවල් දැනගන්න පුළුවන් වුණා. බොහොම සාරණ මේ සවනස. මට එක තැනක පොඩි ප්‍රශ්නයක් ඇති වුණා සවනස. මේ අර චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, ජීවා විඥානේ කියන තැන්වලදී වේදනා ගැන කතා කරද්දී ඔබ වහන්සේ දේශනා කළා ඒ විඥාන ටික උපේක්ෂා සහගතව තමයි වෙන්නේ. එතන ස්වාමීන් වහන්සේ ඇතිච්ච ප්‍රශ්නේ තමයි දැන් අපි චක්කු විඥානය ඇති වෙච්ච වෙලාවට උනත් අපි සමහර වෙලාවට ඇති වෙන චිත්ත වීති හුඟක් වෙලාවට අපි යම් කිසි දෙයකට ගැන ඒක ආසාවක් වගේ ඇති වුණොත් අපි දිගටම ඒ දිහාම වගේ බලනවා. ඔබතුමා අහපු කාරණේ හුඟක් හොඳයි. මොකද ඇත්තටම ඔතන අපි පැහැදිලි කරගත යුතු තැන දැන් එතන චක්කු විඥාණය පමණයි උපේක්ඛා සහගත වෙන්නේ. චක්කු විඥාණයෙන් පස්සේ දැන් අපට ඇහැට රූපයක් දැක්කහම එතන චක්කු විඥානයක් විතරක් ඇති වෙලා නවතින්නේ නැහැ. එතනින් පස්සේ සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන, ජවනාදී වශයෙන් චිත්ත වීතිය සම්පූර්ණ වෙනවා. එතකොට ඒ චක්කු විඥානයෙන් උපේක්ඛා සහගතව ගත්තා වුණාට මේ මොකද්ද මේ රූපය කියලා සොයලා තීරණය කරද්දී අන්න ඇලීමක් හෝ ගැටීමක් නිර්මාණය වෙනවා. එතනින් එහාට චක්කු විඥානය ඇස සම්බන්ධ කාරණයක් වුණාට එතනින් එහාට සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන ආදී මනෝ විඥානය. එතකොට අන්නේ මනෝ විඥානයන් තුළ තමයි ඊට පස්සේ මේ ඇලීම හෝ ගැටීම නිර්මාණය. ඊට පස්සේ
දැන් ඒ චිත්ත වීතිය නිරුද්ධ වුණාට පස්සේ එතනිනුත් ඒක අවසන් වෙන්නේ ඊළඟට අනුබන්ධක චිත්ත වීති කියලා නැවත මනෝද්වාරික වීති ටිකකුත් ඇති වෙනවා. දැන් ඇසින්නේ රූපේ ගන්න රූපේ අරගෙන ඒක හඳුනගත්තට පස්සේ ඒහා සම්බන්ධව මනෝද්වාරික චිත්ත වීති ගණනාවකුත් ඊළඟට ඇති වෙනවා. ඊට පස්සේ මනෝද්වාරිකව ගන්නේ වෙ තව දුරටත් මේක පිටිබඳව ඇලෙනවද ගැටෙනවද කියලා තීරණය. ඒ අනුව නැවත නැවත ආපහු චක්කු විඥාන ජනිත වෙනවා අර අරමුණ සම්බන්ධ. ඉතින් මේක එක ප්‍රවාහයක් හැටියට තමයි සිද්ධ වෙන්නේ, තනි ක්‍රියාවක් හැටියට නෙමෙයි. එතකොට ඒකේ අර ඇසින් ඇසත් රූපයත් චක්කු විඥානයත් එකතු වෙලා මේ අරමුණ දැනගන්න පළමු අවස්ථාව තමයි උපේක්ඛා සහගත. එතනින් පස්සේ උපේක්ඛා සහගත වෙනවා කියලා නියමයක් නැහැ. සත්‍යන්තයේදී වගේ ගොඩක් කලාවට මේ හුඟක් කලාවට නිවසටම වෙලාව දේශනා අහනවා. එතකොට තව විදර්ශනා වගේ තැන්වලත් ඊයදෙන අවස්ථා තියෙනවා. එතකොට මේ හුඟක් කලාවට දැන් අපි කාර්ය බහුල ජීවිතේට දැන් බණ්ඩේ ඉඳන් ෆ්‍රයිඩේ වෙනකන් අපි වැඩට වගේ යනකොට දැන් මුලදී මුලදී වගේ අපිට තේරෙනවා මේ සතිය ගොඩක් හොඳට තියෙන හින්දා අපිට අර බෝවන්සේ අර චිත්තානුපස්සනාවේ පැහැදිලි කළා වගේ අර සරාගං චිත්තං පජානාති වගේ ඒ වගේ තැන්වලදී අපිට තේරෙනවා මේ සරා සිතක් මේ ඇති උනේ කියලා එක. ඒක එතකොට විතර අපි මේ කුසල් සිතකින් ඒක දැනගන්න එතකොට. එතකොට ඒක හැබැයි ඉතින් ඕක අර සතියේ මැද ෆ්‍රයිඩේ විතර වගේ වෙනකොට අර පායක ජීවිතේදී ඔක ටික ටික අඩු වෙලා යනවා. එතකොට සවන්නාස අර නමුත් සමහරුන්ගත් තැන්වලදී තේරෙනවා නෑ මේක මේ අපිට තරහව කවන මේක මේකනේ ගිරේටන් අපි දැනගන්නවා. ඒක සවන්නාස හරි එතෙන්ට සවන්නාස මගේ ප්‍රශ්නේ උනේ මෙතෙන්ට මේ අර සතියයි යෝනිසෝ මනසිකාරයයි කියන දෙකම වගේ අවශ්‍ය වෙනවාද අපිට ওই තැන්වල යොදා ගන්න සාමාන්‍යයෙන් කියන එක? දෙක විතරක් නෙමෙයි. තත්ති සංපජඤ්ඤතහ විරිය. දැන් හුඟක් වෙලාවට අපට තෙහෙට්ටුව වැඩි වෙනකොට වෙහෙස වැඩි වෙනකොට වීර්ය අඩු වෙනවා. ඊළඟට අර මේ ඒ වගේම තෙහෙට්ටුව වැඩි වෙනකොට සංපජඤ්ඤත් අඩු වෙන්නට පුළුවන්. දැන් ඒ නිසා තමයි අර සතිය මුලදී අපට ටිකක් විවේක අරගෙන සැහැල්ලු වෙලා අපි යනකොට දැන් ගෙදර දොරේදී අපි ඉන්න දවස් ටිකේ මොන මොනවා හරි ගුණධම් වඩන ඒවටත් අමතරව වැඩිපුර යොමු වෙනවනේ. හැබැයි අර කාර්යාලයට යන්න පටන් ගත්තට පස්සේ අර මානසික පුහුණුව ගිලිහිලා ගිහිල්ලා ආයේ අකණ්ඩවම අර ටික ටික දියාරු වෙන පැත්ත වැඩි වෙන්නට ගන්නවා. ඒ වැඩි වෙන්න ගත්තාම තමයි අපිට අර මුලින් තිබිච්ච සිහිය පිහිටුවා ගන්න හැකියාව අඩුයි වගේ අපිට දැනෙන්න ගණිති. ඕක හොඳ අධ්‍යයනයක්. දැන් ඔබතුමා ওই විදිහට නැවත නැවත ඔහොම අධ්‍යයනය කරන්න ඕන මේ දැන් අපි හිතමු මුලදී සඳුදට ඔය සිහි කල්පනාව පවත්වා ගන්න පටන් අරගෙන අඟහරුවාදා බදාද වෙනකොට ඒක ඉවර වෙනවා කියලා දැනෙනවා. ඊට පස්සේ උත්සාහ කරන්න ඕනේ ඒක අඟහරුවාදාකින් බදාදාකින් ඉවර වෙන්නේ නැතුව බ්‍රහස්පතින්දා දක්වා විතරවත් මේක පවත්ව ගන්නවා නම් කොහොමද පවත්ව ගන්නවා? මේක සිකුරාදා දක්වාම පවත්වාගෙන යනවා නම් මොකද්ද කරන්න ඕනේ? අන්න එහෙම ප්‍රත්‍යක්ෂණයක යෙදෙන්න ඕනේ. එතකොට අපිට දැනෙන්න ගන්නවා මේ ධර්මතා මෙහෙමයි ගොඩනැගෙන්නේ, මෙන්න මේ කරුණු වලින් තමයි මේවා දිය වෙලා යන්නේ. එතකොට අන්න ඒ ටික ඒක එක් එක්කෙනාගෙන් එක් එක්කෙනාට වෙනස් වෙනවා. හැමෝටම පොදු කාරණා තියෙන්න පුළුවන්. හැබැයි අපේ චින්තන රටාව, අපේ දෛනික ගමන් මඟ, අපි හිතන විදිහ, දකින විදිහ, අපේ බල දුබලකම් ඒවත් එක්කලා ඒවා වෙනස් වෙනවා. ඒ නිසා ඒක හොඳ අධ්‍යයනයක් වෙනවා, හොඳ ප්‍රත්‍යවේක්ෂණයක් වෙනවා. ඉදිරියට අනුක්‍රමයෙන් වැඩෙන්න දැනට අපේ මනසේ තියෙන හොඳ ගුණාංග කොච්චර දුරක් දුවන්න පුළුවන්ද? ඊට පස්සේ ඒවා ටික ටික කඩා වැටෙන්නේ මොන හේතු ප්‍රත්‍ය නිසා? අන්න ඒව හඳුනාගත්තොත් තමයි ඒ தත්ත්වය වෙනස් කරලා වඩා ස්ථාවර තැනකට ගේන්න පුළුවන්. ඒ මොකද මට ඒක හොඳට මට දැනෙන්නේ මම පැවිදි වෙච්ච මුල් කාලේ
මනසේ හුඟක් ඒ වගේ නීවරණ ධර්ම ක්ලේශ ධර්ම මතුවෙනකොට ඉතින් හරියට මනස කඩාගෙන වැටෙනවා. මේ වැඩේ නම් මට කරගන්නම බෑ, මේ කොහොම කරන්නද මේ විදිහට කියලා. ඊට පස්සේ ඉතින් අපි මේ භාවනාව පිළිබඳ උපදෙස් ගන්න ගුරුවරයෙක් මුණ ගැහිලා වුණ කතා බහ කළාන් පස්සේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. දැන් නම් මොකුත් ප්‍රශ්නයක් නැහැ, දැන් හැම දෙයක්ම හොඳට තේරුණා. ආය නම් ඉතින් කෙලින්ම සෝවාන් වෙනකම් මොකුත් ප්‍රශ්නයක් නැහැ වගේ හිතාගෙන තමයි ආපහු එන්නේ. ඇවිල්ලා ඉතින් ආයේ භාවනා කරන්න පටන් ගන්නවා. ඉතින් අර ප්‍රබෝධමත් මනසින් යුක්තව දවස් දෙකක් තුනක් හතරක් පහක් යනකොට ආයේ අර හිටිය තැනටම ආයේ වැටෙනවා. ආයේ කඩා වැටෙනවා. කලකින්ම මේක කරන්න බෑ, කොහොම කරන්නද මේ විදිහට, මට මේක කරන්න හයිය නෑ වගේ. ආයේ ගියන් පස්සේ ආයේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. ඉතින් මෙහෙම මෙහෙම නැවත නැවත වෙනකොට තමයි අපි උනත් උත්සාහ කළේ ඒ ඇති වෙන ප්‍රබෝධමත් මානසික තත්ත්වය ඇයි මට නඩත්තු කරගන්න බැරි වෙන්නේ? ඒක නඩත්තු කරගන්න මොනවද අවශ්‍ය සාධක? එතකොට අර සංස්කාර විකාර මේක කවර හේතු ප්‍රත්‍යයන්ගින්ද ගොඩ නැගෙන්නේ? මේක විකෘති වෙන්නේ කෙසේද? එතකොට ඒව අධ්‍යයනය කිරීම එතනදි වැදගත් වෙනවා. ඒක ඔය තත්ත්වයට විතරක් නෙමෙයි ඕනම මනෝභාවයක් අපිට නඩත්තු කරගන්න ඒ ප්‍රත්‍යක්ෂණය වැදගත් වෙනවා. සන්නසෙන් දැන් අත්දැකින දෙයක් තමයි දැන් සමහරවිට අපිට මේ පාටියක් වගේ එකට යන්න වෙනවා, දැන් වෙඩින් එකක් වගේ තැනකට යන්න වෙනවා. එහෙම හුඟක් කලාවට දැන් මේක දැන් හැකියාව තියෙනවා, මේ හැකියාව තියෙනවා මේක මේ පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය, මේ පංචපාදනස්කන්ධයේ ක්‍රියාකාරීත්වයක් මෙතන මේ හැමතැනම මගේ සිද්ධ වෙන්නේත් මේ අනිත් පුද්ගලයාගේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් යම් කිසි පුද්ගලයෙක් දැන් අපි හිතමු ඩාන්ස් එකක් කරනවා නම් ආරෙමයක් කරනවා නම් ඒ දිහා අපි බලනකොට උනත් දැන් අපි පිට මේ යම් කිසි සතියකින් දෙගෙන ඒක බලන්න හැකියාවක් තියෙනවා. එතකොට සොයනල් එතනත් අපි මේ ඇත්තටම එතන කෙරෙන්නෙත් අපි මේ සතිය දිනු කිරීමක් වගේ තමයි කියලා හිතලා, නමුත් ඒ තැන්වලට සහභාගි වෙන එක ඉතින් නොකර බැරි අවස්ථා වෙන්නේ ඉතින් ඒක සන්නහසේ. ඔව් ඒ බඳු තැන්වලදී දැන් අපි ප්‍රධාන මාර්ගයේ ප්‍රගුණ කරන්නත් ඕන, පවතින සමාජයේ නඩත්තු කරගන්නත් වෙනවනේ අපිට ලෝකයේ තුල පවතින්න. ඉතින් ඒ නිසා ඒ බඳු තැන්වලට යාම වරදක් කියලා කියන්න බෑ. අපි උත්සාහ කරන්නේ නැත්තේ ඒ බඳු තැන්වල අර විදිහට පුළුවන් තරම් සිහිය පවත්වා ගන්න. නමුත් දැන් ඒ වගේ තැන්වලට ගිහම අපට දැනෙන්න ගන්නවා සමහර කර්මවලදී දැන් නටනවා ගයනවා කියන එකට හැමදෙනාම කැමති නැහැනේ. ඒතර සමහරුන්ට ඒක එච්චර ප්‍රිය නැහැ. ඒ නිසා ප්‍රිය නැති කෙනාට කොහොමත් ඒක ගැන ලොකු ආස්වාදයක් උනන්දුවක් ඇති වෙන්නේ. නමුත් එහෙම ප්‍රිය කෙනෙක් ඉන්නවා නම් එයාට සමහරට දැන් මුලින් පටන් ගන්න අපි මේක ඉතින් සිහියෙන් බලාගෙන ඉන්න ඕන විදර්ශනා අනුකූලව කියලා තමයි පටන් ගන්න. හැබැයි ටික වෙලාවක් යනකොට අපිට දැනෙන්න ගන්නවා අපේ මනස ඇතුළේ අර රුචිකත්වය අනුක්‍රමයෙන් වර්ධනය වෙන හැටි. ඊට පස්සේ මනසින් අපි ඒක විඳින හැටි, ඒකත් එක්ක යෙදෙන හැටි, ඒක භුක්ති විඳින හැටි. ඒ මොකද දැන් අපේ සිත විසින් සිහිය විසින් අපිට මේවා මතක් කරලා දුන්නා වුණාට අපි කැමති අරමුණු වලදී එච්චර වීර්ය උපදින්නේ නැහැ ඒක ප්‍රහාණය කරන්න. උදාහරණයක් හැටියට ප්‍රධාන වශයෙන්ම මේ සරාගී අරමුණු කාමච්ඡන්දයට සම්බන්ධ අරමුණු වලදී, මොකද කාමච්ඡන්ද කියන්නේ අපි කැමති දේවල්. ඒතොර ඒ කැමති අරමුණ මත අපේ හිත කෙලසෙනවා කියලා දැනුණා වුණාට ඒක දැනි දැනි ඔහේ නිකන් ඒකේ යන්න ඉඩ අරිනවා. ඒ මොකද ඒකෙන් ඉවත් වෙන්න මට ඕනේ, මොකද මම ඒකට කැමති නිසා. ඉතින් අන්නේ වගේ සිහිය තිබුණායි කියලා විතරක් මේ වැඩේ කරන්නත් බෑ. ඒකට ඉතින් ලොකු වීරයක් තියෙන්න ඕනේ. ඉතින් වීරය උපදින්නේ ප්‍රඥාවේ ප්‍රමාණයත් එක්ක. ඒ නිසා හැමතිස්සෙම දේවල් වලින් වරදින් මනස වළක්ව ගන්නවා වගේම සිත දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලත් හැමතිස්සෙම අවශ්‍යයි. ඇත්තරම දැන් ඔය අපි විදර්ශනා වශයෙන් කරන්නේ සිත දැනුවත් කරනවා නැවත නැවත ප්‍රඥාවෙන් මනස අවදි කරනවා. මේක මෙහෙම දෙයක් නෙමෙයි, මෙතන තියෙන හේතුඵල ටිකක්, මෙතන තියෙන්නේ මේ කැඩිලා බිඳිලා යන මේ අනිත්‍ය වූ ධර්ම ටිකක්, මෙතන තියෙන්නේ අනාත්ම ධර්ම ටිකක්, මෙතන තියෙන්නේ මේ සංස්කාර ධර්ම ගොඩක්. අන්න ඒ විදිහට එක එක පැති වලින් අපි මනස දැනුවත් කරන්න තමයි අර ඒක ගැන තියෙන රුචිකත්වය ටිකෙන් ටික අඩු වෙලා යන්නේ. ඉන්සයිනස් නීවරණ ධර්ම යම් කිසි තරමකට හොඳින් අවබෝධ කරගෙන ඒ ගැන
මේ යම් කිසි යටපත් කිරීමක් තියෙන තරමට ලේසියි වැඩ කරන්න කියන එක වගේ පහසුයි තමයි. පහසුයි කරන්න. මොකද නීවරණ ධර්ම තමයි හැමතිස්සෙම මෙතනට හරස් එක. දැන් අර දැන් සුඛාපටිපදා දුක්ඛාපටිපදා දන්දා විඥා කිප්පා විඥා ඒ මාර්ග ඒ ප්‍රතිපදාව ගැන කියනකොට දක්වනවානේ දුක්ඛාපටිපදා කිප්පා විඥා. දැන් ප්‍රතිපදාව දුක් සහිත වෙන්නේ නීවරණ ධර්ම බහුලයි. හැබැයි කිප්පා විඥා කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මත් තියුණු කරලා දෙනවා. ඉන්ද්‍රිය ධර්මත් ඉතා තීව්‍ර කරලා දෙනවා. ඒ නිසා වහා අවබෝධත් වෙනවා. හැබැයි හේතනත්තාගේ නීවරණ ධර්මත් ඒ වගේම බහුලව මතුවෙනවා. ඉතින් එහෙම සංකලනය වෙච්ච අවස්ථා ඇතැම් චරිතවල දැන් සමහර චරිත තියෙනවා නීවරණ අඩුයි. බොහොම සුවසේ පුහුණු කරනවා. හැබැයි ඉන්ද්‍රිය ධර්ම තරම් දියුණු කරලා නැහැ. නීවරණත් අඩුයි, ඉන්ද්‍රිය ධර්මත් අඩුයි. සමහරවගේ තියෙනවා නීවරණත් වැඩි, ඉන්ද්‍රිය ධර්මත් වැඩි. එතකොට කලාතුරකින් කෙනෙක් තුළ තමයි නීවරණ අඩු වෙලා ඉන්ද්‍රිය ධර්ම වඩා තීව්‍ර වෙලා තියෙන්නේ. එතකොට තමයි සුඛපටිපදා කිප්පා වෙන්නේ. එතෙන් බොහෝ දෙනෙක් තුළ තියෙන්න පුළුවන් ඉන්ද්‍රිය ධර්මත් යම් ප්‍රමාණයකට වැඩිලා තියෙනවා. ඒ නිසා මේකෙන් ගිලිහෙන්න නැතුව කොහොම හරි මේක අල්ලගෙන ගැට ගහගෙන මේක යන්න උත්සාහ කරනවා. හැබැයි නීවරණ ධර්මත් එතරම්ම බහුලව නැවත නැවත මතුවේ. ඉතින් එතකොට හරි වෙහෙස කරයි ප්‍රතිපදා. ආනන්ද මහින්කන්ද මහත්මයා ස්වානන්ද තෙරුවන් සරණයි. මේ අද තුන දේශනාවක වහන්සේ අපට කියලා දුන්නේ මේ ස්වානන්ද මට දැන් ඇත්තටම මේ හිතච්ච දෙයක් මේ අපි දැන් ඔය වර්තමානයේ තියෙනවානේ මේ මල්ටි ටාස්කින් කියලා කතාවක විශේෂම මැනේජ්මන්ට් තමයි වෘත්තීය අවස්ථාවලදී අපි රසවල්ලරම කරනකොට මේ කියන්නේ එකවර ගොඩක් වැඩ කරන්න ඕනේ කියන කියන්නේ එකවර වැඩ කීපයක් කිරීමේ හැකියාවක් ඇති කරගන්න ඕනේ කියන මතයක් තමයි තියෙන්නේ. එතකොට මෙතෙන්දී කියන්නේ ඒතර අපට දැනුවත්ම වෙලා සිහියෙන් යුතුවම අපේ කාර්යය එහාට මෙහාට මාරු කිරීමේ හැකියාවක් නේ ඇති කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඔව් ඒක ගැන පොඩ්ඩක් තමයි අතරම දැනගන්න අවශ්‍යයි. ඒතර එතන සීහ අපි වෙනස් වෙනවද නැත්නම් අසියෙන් වෙන දේවලුත් තියෙනවද? මම අතර මට මේ අද දෙච්ච දෙයක් මේ මම බාත්รูම් එකට ගියා මේ බොඩි වොෂ් එකක් ගන්න විතරක් මම දන්නේ නැතුම මම නාලා. ඒ කියන්නේ අන්න ඒ වගේ සවරකින් ඒ කියන්නේ එතන අතරම ඉතින් අසියෙන් මොකද්ද එතන වෙලා තින්නේ? අසියෙන්ද නැත්නම් ඒකලම අර මල්ටි ටාස්කින් කියන දෙන් වලදී අපේ විකාරය එහාට මෙහාට මාරු කරනකොට එතන හරියටම අපි 100 පවත් වෙනවාද කියන එක බාහිර පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න සවන් දෙන්න සවන්. දැන් මල්ටි ටාස්කින් කියලා අපි කරන්නේ එක කියන්නේ සුළු කාලයක් ඇතුළත වේගයෙන් වැඩ දෙක තුනක් කරන්න පුළුවන් මට්ටමට අපේ ගතසිත පුරුදු කිරීම. දැන් අපේ කය සහ සිත ගත්තහම මේ දෙකම අපට එක වැඩකට වගේම වේගවත්ව ගොඩක් වැඩ කරන්න පුරුදු කරන්න පුළුවන්. හැබැයි මේ පුරුදු කිරීම සිහියෙන් කරනවද අසිහියෙන් කරනවද කියන එක වෙනම කාරණයක්. ඒක සිහිය පිළිබඳ කතාවක්. එතකොට උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් සොල්දාදුවෙක් ගත්තා. එහෙම නැත්නම් ක්‍රීඩකයෙක් ගත්තා. එතකොට ඒ සොල්දාදුව ඒ ක්‍රීඩකයා විවිධ අභ්‍යාස කරලා විවිධ කාරණා ප්‍රගුණ කරනවා. ඒ ප්‍රගුණ කරනකොට එයාට අර කරන ක්‍රියාව ගැන අවධානය තියෙන්න ඕන. අපි හිතමුකෝ දැන් වාහනේ පදවගෙන යනකොට මේ වාහනේ බ්‍රේක් කරන්න ඕන, ඒකට මේ ඇක්සලරේටර් පා ගන්න ඕන, එහෙම නැත්නම් ඒකට අදාළ ඒ අවශ්‍ය ධාතී ටික ඔක්කොම කරන්න ඕන. දැන් ඔය කරන අතරතුරේ ළඟ ඉන්න කෙනෙක් එක කතා කර කර රේඩියෝ කියාමක් අහගෙන වටපිට බලම දැන් ඔය ටික ඔක්කොම කිරීමේ හැකියාව යම් කෙනෙක් තුල තියෙනවා. ඒ කරන්නේ කොහොමද? අරව තුල දීර්ඝ කාලයක් යෙදිලා එකට ඒවා කරන්න ටික ටික පුරුදු වෙනවා. දැන් මුලදී රිය පදවන්න පටන් ගත්තට පස්සේ පටන් ගත්ත අලුත ඔහුට අනිත් වැඩක් කරන්න බෑ. මොකද අරව එක එක මතක් කර කර කරන්න ඕන. හැබැයි මේකට හුරු වුණාට පස්සේ ඔහුට ඒකත් එක තව වැඩක් කළා හැකි, තව වැඩක් කළා හැකි, තව වැඩක් කළා. මෙහෙම එකට ගොඩක් දේවල් කරන්න පුරුදු කරන්න පුළුවන්. හැබැයි එහෙම ගොඩක් දේවල් කරපු පමණින් ඔහු තමන්ගේ සිත ගැන අවදියෙන් ඉන්නවා කියලා කියන්න බෑ. අර කරන වැඩ ටික ගැන අවදියෙන් ඉන්න පුළුවන්. දැන් අපි එකයි නිතරම කියන්නේ සිහිය පුහුණු කිරීමේදී
අරමුණ ගැන විතරක් අවධානය පවත්වලා හරියන්නේ නැහැ. අරමුණ ගැන අවධානය පවත්වන්න පුරුදු කළාම අර සොල්දාදුවෙක් වගේ, ක්‍රීඩකයෙක් වගේ, අර රියදුරෙක් වගේ ගොඩක් දේවල් එකට කරන්න පුරුදු කරන්න පුළුවන්. එහෙනම් පුරුදු කරන්න පුළුවන් ගතියක් අපේ කයෙත් තියෙනවා, සිතෙත් තියෙනවා. හැබැයි මේ සිහිය පුහුණු කරනවා කියන එක වෙනම කාරණයක්. එකක් කළත්, දෙකක් කළත්, තුන හතරක් කළත් ඒ කරන ක්‍රියාව ගැන වගේම ඒ මොහොතේ සිත ඒකට ප්‍රතිචාර දක්වන ආකාරය ගැන අවදියෙන් ඉඳීම ඒක වෙනම කාරණයක්. තේරුණාද දෙකේ වෙනස? එහෙමයි එහෙමයි සන්ත. අර අර ඔබ වහන්සේ මුලින්ම මතක් කරේ මේ අනංගන සූත්‍රයේ වෙන්නේ ඒකම නේද සන්ත? ඒ මොහොතේ අපි දැනගන්නත් හැබැයි නේද? ඒක ඒ කියන්නේ දේවල් වේගවත් වීම වෙනම වැඩක්. මේ වේගවත් කිරීමේ ක්‍රියාවලිය ගැන අධ්‍යයනය කිරීම තවත් වැඩක්. එතකොට අපි සිහියෙන් කරන්නේ මේක වේගවත් කරනවද හිමින් කරනවද කියන එක නෙමෙයි, අධ්‍යයනයයි. අධ්‍යයනය තීව්‍ර කරනවා. එතකොට අධ්‍යයනය තීව්‍ර කළාම ඕනනම් ඒතනත්තාට වේගවත්ව කරන දේත් හරියට කරන්න. ඔහුට හිමින් කළත් ඒක හරියටම විනිවිද දකින්න කරන්න පුළුවන්, වේගවත්ව කළත් හරියටම. දැන් ඒකයි අපි කියන්නේ අර දැන් CCTV කැමරාවක් සක්‍රිය කරලා තිබ්බහම එතන වැඩ කටයුතු කරන්නේ හිමින් නම් ඒ හිමින් කරන ටික අරක සටහන. එතන කොච්චර වේගවත්ව කාර්ය ගොඩක් කරනවද අර එකක්වත් ගිලිහෙන්නේ නැතුව ඔක්කොම සටහන් වෙනවා. අන්න ඒ වගේ සිහිය පුහුණු කරන කෙනාට දැන් සිහිය නැති කෙනාටත් එක වැඩක් දෙකක් කරනකොට හිමින් කරනකොට කොහොම හරි ඒක ඇදගෙන යන්න පුළුවන්. හැබැයි අර মালටි ටාස්කින් කියලා ගොඩක් එකවර කරන්න පටන් ගත්තහම සිහිය අඩු කෙනාට ඒක ටිකක් කරගන්න අපහසුතාවයක් එනවා. හැබැයි කාලයක් පුහුණු කළාන් පස්සේ හැබැයිවත් එක්කලා කරන්න පුළුවන්. හැබැයි සිහියෙන් කරන කෙනෙකුට වඩාම නිවැරදිව අර කරන ක්‍රියාව කරන්න පුළුවන්. එහිදී තමන්ගේ මනස නිවැරදි තැන පවත්වා ගන්නටත් පුළුවන්. ඉතින් ඒක ඒකලම සාමාන්‍යයෙන් ඒ තමන්ගේ මනස එතන තියෙනවද නැද්ද කොහොමද කියන එකත් දැනගන්නත් අවශ්‍යයි නේද? ඉතින් ඒ මොකද දැනගන්න ඕන. කරුණු තුනක් වගේ සිද්ධයක් සිද්ධ වෙන්න ඕනේ. එහෙමයි නේද? ඒක නේද? ඔව්. ඒ කියන්නේ දැන් මනස නිවැරදි පවතිනවා කියන එකේ තේරුම දැනගෙනයි පවත්වන්නේ. අරමුණ හසුරුවනවා යා. يعني මැෂින් එකක් ක්‍රියාත්මක කරනවා. මැෂින් එක ක්‍රියාත්මක කරනකොට එයාගේ මනසත් කොතනද තියෙන්නේ කියන එක දැනගෙන තමයි අරක කරන්නේ. එතකොට ඒ වැඩ දෙකම දිහා බලාගෙන කිරීමේ ගුණය තමයි සිහිය තුල තියෙන්නේ. සිත සහ බාහිර ලෝකය කියන දෙපැත්ත. ඉතින් දැන් মালටි ටාස්කින් පුහුණු කරන්න පුළුවන් අභ්‍යාසයක් හැටියට. ඒ අභ්‍යාසයක් හැටියට පුරුදු කරන කෙනා ඒක සිහියෙන් කරනවා කියලා නියමයක් නැහැ. ඒ කියන්නේ එයා කරන වැඩේ ගැන අවධානය දෙනවා. ඒකට සිත ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා ඔහුට නිනවක් තියද නැද්ද කියලා දන්නේ නැහැ. එහෙමයි. අවසානද හරි හරි ටික පැහැදිලි. හොඳයි බහතර බොහොම පින්තරුවන් සන්නේ සරච්චන්ද්‍ර මහත්ම අවසරයි අපේ හාමුදුරු මේ අපේ හාමුදුරු අද දේශනාවේදී කරපු අර කාරණා හතර අපේ හාමුදුරු මතු කරපු. ඒ කියන්නේ එකක් තමයි අර එහෙම රාගී සිතක් ඇති වෙනවා, හැබැයි දන්නේ නැහැ එහෙම ඇති වෙනවාද කියලා. නමුත් තව කෙනෙක් එහෙම ඇති වෙනවා වගේම ඇති වෙන බව දන්නවා. ඒ වගේ විතරාගී සිතක් ඇති වෙනවා, ඇති වෙනවා වගේම ඇති වෙන බව දන්නවා. ඒතකොට අපේ ආම්දුරු මතු කරා එකෙන් අර එහෙම ඇති වෙන සහ ඇති වෙන බව දන්න කියන දෙක ඉහළයි කියලා. ඔව්. අපේ ආඳුනේ කායික උදාහරණයකුත් එක්ක ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරොත්. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔන්න දැන් අර ඉස්සෙල්ලා කතා කරපු අපේ මහත්මයා සිහිපත් කළානේ කවුද? සුනිල් කුමාර මහත්මයා සිහිපත් කළේ. දැන් අපි හිතමු සමාජයත් එක්කලා ජීවත් වෙනකොට පාටියකට යන්න වෙනවා. එතකොට එතන සින්දු කියනවා, නටනවා. දැන් මේ වගේ තැනකට ගියන් පස්සේ කෙනෙකුට අර සිහියෙන් තොරවම අරවත් එක්කලා මොහු වෙන්නත් පුළුවන්. එතකොට ඒ තැනත්තගේ මනසේ කාමච්ඡන්ද ආදී මතුවෙනවායි කියලා ඔහු දන්නේවත් නැහැ. හැබැයි දැන් සුනිල් කුමාර මහත්තයා කිව්වේ සමහර අවස්ථාවලදී එහෙම ගියන් පස්සේ අපිට දැනෙනවා
දැන් මේ මේ කරන දේවල් ඉතින් මේවා මේ නාම රූප ධර්ම විතරයි කියන බව තේරුම් අරගෙන අපිට එදහා බලන්න පුළුවන්. ඒ මට්ටමට ඉන්නකොට අපට අපේ මනසේ කාමච්ඡන්දයක් ඇති වෙනවා නම් ඒක අපට දැනෙන්න ගන්න. එතකොට දැන් අර නැටුම නෘත්‍ය ගීතය සමග මුහු වෙලා ඉන්න කෙනාටත් කාමච්ඡන්දය ඇති වෙනවා. දැන් මේ ඒකට සම්බන්ධ වෙලා නැතුව ඉන්න කෙනාටත් කාමච්ඡන්දය ඇති වෙනවා. හැබැයි ඇති වුණාට අර ඒකත් එකලා යෙදිලා ඉන්න කෙනා සිහියෙන් නැති නිසා එයා දන්නේ නැහැ තමන්ගේ මනසේ කාමච්ඡන්දයක් ඇති වෙනවද කියලා. දැන් මේ සති සම්පජඤ්ඤයෙන් ඉන්න කෙනාට දැනෙනවා කාමච්ඡන්දය ඇති වෙනවා කියලා. අන්නේ දැනෙනකොට අපේ මනසට මගේ මනස නිවැරදි තැනක නෙමෙයි තියෙන්නේ කියන මේ සිහි කැඳවීම නැවත නැවත කරනවා. එතකොට වීරය තියෙනවා නම් තමයි ඒක ප්‍රහාණය කරන්නේ. වීර නැත්තම් එයත් ඒ කාමච්ඡන්දයත් එක්කලම පවතින්න පුළුවන්. හැබැයි නැවත නැවත අර හෘද සාක්ෂිය විසින් තමන්ගේ මනසට මතු කරලා දෙන ගතිය. මේ මේ මම වැරද්දක් කරන්නේ මේක නෙමෙයි සුදුසු දෙය. මේකෙන් ගැලවෙන්න ඕන, මේකෙන් ගොඩ එන්න ඕන කියන ඒ චෝදනාව එයාගේ මනසට නැවත නැවත දනවන්නට ගන්න. අන්න ඒක එයා එතනින් ගැලවෙන්නට යම් උපකාරයක් වෙනවා. ඉතින් අර නොදැන ඒ තුල පැවතුනෙන් පස්සේ ඒකත් එක්ක ආස්වාදනය කරනවා. ඒකෙන් ගැලවෙන්න ඕන කමක් නැහැ. දැන් මේක අපිට තවත් පැත්තකින් උදාහරණයක් අරගෙන කතා කරන්න හැකි. දැන් අපි හිතමුකෝ බෞද්ධේ සත්තු මරන්න හොඳ නෑ කියලා දන්නවා. ඒක අකුසලයක් කියලා දන්නවා. ඒකෙන් වැළකී සිටින්න උත්සාහ කරනවා. යම් අවස්ථාවක තමන්ට සතෙක් මරන්න සිද්ධ වෙනවා. දැන් ඒ සතා මැරීම පිළිබඳ බෞද්ධයාට ලොකු පශ්චාත්තාපයක් ඇති වෙනවා. අපි හිතමු බෞද්ධ නොවන කෙනෙක් දෙවියන් වහන්සේ සත්තුමවලා ඉන්නේ මරාගෙන කණ්ඩයි කියලා හරි, එහෙම නැත්නම් දෙවියන්ට පූජාවක් පවත්වන්න සතෙක් මැරුවට වරදක් නැහැ කියලා හරි, මොකක් හරි ඒ බඳු ආගමික සංකල්පනාවකින් ආවරණය වෙලා ඒ දෘෂ්ටියෙන් වැහිලා ඔහු ඒ සතා මරනවා. මැරුවෙන් පස්සේ දැන් අර බෞද්ධයාට සතා මැරුවයි කියලා ලොකු පශ්චාත්තාපයක් ඇති වෙනවා. අරත නැත්තාට එහෙම පශ්චාත්තාපයක් නැහැ. ඒතකොට ඇත්තටම බැලුවොත් එහෙම ඒ බෞද්ධ නොවන කෙනා සිද්ධ කරගන්න අකුසලයට වඩා බරපතල අකුසලයක් බෞද්ධයා කරගන්නවා. කුමක් නිසාද? පසුතැවිලා. හැබැයි කරන මොහොත ගත්තන් පස්සේ කරන මොහොතේදී බෞද්ධයා මේක වරදක් කියලා දැනගෙන කරන නිසා ඔහුගේ මනස ඒකෙන් ගලවා ගන්න බලාගෙනයි ඒක කරන්නේ. කියන්නේ නොකර බැරි නිසා කරනවා මිසක් ඒකෙ ගිලෙන්නේ නැහැ. අර මේක වරදක් කියලා දන්නේ නැති කෙනා ඒකේ ගිලිලා ඒකේ මොසපත් වෙලා තමයි කරන්නේ. ඒ නිසා වරදක් කියලා නොදන්නා තැනත්තාට කරන මොහොතේ වැඩි අකුසලයක් සිද්ධ වෙනවා. වරදක් කියලා දැනගෙන කරන තැනත්තා කරන මොහොතේ අඩු කර්මයක් තමයි කරගන්නේ. හැබැයි දෙවැනි අවස්ථාව ගත්තාම අර මුලාවෙන් කරන තැනත්තා පසුතැවෙන්නේ නැති නිසා ඔහුගේ කර්මය එතනින් සීමා වෙනවා. ඔහු නැවත නැවත ඒක ගැන හිත හිත තැවෙන්නේ නැහැ. බෞද්ධයා මේක වැරදි කියලා දන්න නිසා නැවත නැවත හිත හිත තැවෙන්න ගන්න. එතකොට කර්මය වැඩි වෙනවා. හැබැයි කර්මය වැඩි වුණාට ඔහුට යම්කිසි අවස්ථාවක් හැදෙනවා. මොකද්ද? ඒ මේක මම වැරද්දක් කළේ කියලා ඒ ඇති වෙන මානසික චෝදනාව නිසාම ඔහුගේ මනස පෙළවෙනවා මෙතනින් ගැලවෙන්න, මේකෙන් මිදෙන්න. හැබැයි අර නොදැන කරන කෙනා ඒක ගැන පසුතැවෙන්නේ නැහැ. කරන මොහොතෙත් ඒක ගිලිලම කරනවා. පස්සේ පසුතැවෙන්නේ නැහැ. පසුතැවෙන්නේ නැති වුණාට ඒ පසුතැවෙන්නේ නැති බවම යලි යලිත් ඒ වරදම කරන්නට ඒ තැනත්තාට අවස්ථා හදලා දෙනවා. ඉතින් ඒ නිසා බෞද්ධයෙක් හැටියට ගත්තන් පස්සේ පසුතැවීම හොඳ දෙයක් නෙමෙයි. නමුත් අනික් අතට අපට පේනවා ඒ පසුතැවීම නිසාම තමන් වැරද්දක් කළා කියලා ඇතිවෙන ඒ සවිඥානික ගතියම තමයි ඔහු වරදෙන් මුදවා ගන්නට පොළඹවන්නේ. අන්න ඒ නිසා තමයි වරද කළා වුණත් දැනගෙන කිරීම වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ. දැන් සාමාන්‍ය සමාජයන ගත්තොත් නම් නොදන්න මිනිහා වැරද්දක් කළාම සමාව දෙන්න පුළුවන්. මේ දැන දැන කරපු මිනිහට කොහොමද සමාව දෙන්නේ? එහෙමනේ සාමාන්‍ය ලෝකයේ සලකන්නේ. ඒ නිකන් නීතියත් එක්කලා බලනවා. හැබැයි ධර්මතාවයෙන් බලනකොට
නොදැන කරපු බව තමයි බරපතල වෙන්නේ. දැනගෙන කිරීම තුළ යම් ඉඩක් තියෙනවා ඒ තැනත්තාට නිදහස් වෙන්නට, අනිත් අයට සිද්ධ වෙන අනතුර අවම කරන්නට. ඒ නිසා නීතිමය වශයෙන් ගත්තහම එක තත්ත්වයක්, ධර්මතා වශයෙන් ගත්තහම තව තත්ත්වයක්. නීතිමය වශයෙන් ගත්තොත් නොදැන කරපු තැනත්තා තමයි අනුකම්පාවට භාජනය විය යුතු තැනත්තා. ඒ තැනත්තා තමයි වඩා උසස් කියලා අපට සමාජයේ නීතිමය වශයෙන්, ඒ කියන්නේ යම් සහනයක් සැලසෙනවා නම් සැලසිය යුත්තේ ඔහුටයි. හැබැයි ධර්මතා වශයෙන් ගත්තාන් පස්සේ ඔහුට නෙමෙයි සහනය සැලසෙන්නේ, අර දැනගෙන සබුද්ධිකව සවිඥානික සිහියෙන් යුක්ත කටයුතු කරන්න සමත් වෙච්ච කෙනා. අවසරයි අපේ හාමුදුරනේ, ඉතාමත් පැහැදිලි අපේ හාමුදුරුවෝ නීතියේ මේකත් අතර සංසන්දනයේ ඉදිරිපත් කරපු අදහස. ඒ වගේ අපේ ආමුදේ මම හිතන්නේ අපේ අර අරුණ වනතුංග මහත්මයා බොහොම වැදගත් දෙයක් මතු කරා. මේ ඒකට අපේ ගරු ස්වාමීන් වහන්සේ කිව්වේ අර අනේ අපිට සිතෙහි ඇතිවන කියන්නේ ඍණාත්මක එකක් නැවත හරියන්න පුළුවන්. එහෙත් මරණ මොහොතකදී එහෙම වුණොත් මේ බොහොම අමාරුයි, නැවත ඒකේ ප්‍රතිඵලය විපාකය දරුණු වෙන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ අපේ මහත්මේ කතා කර අර සෙනසුරාදා වගේ ඇති වෙනකොට මේ ඊට පස්සේ සති අනිත් සති වීකෙන්ඩ් එක වෙනකොට අර හිතේ තිබෙන අර ඉහළ තත්ත්වයන් වෙනස් අඩුවේ ගෙන යනවා කියල පොඩි හාස්‍යජනක දෙයක් මට හිතුණා. මම ඒක බෙදා ගන්න කැමතියි. ඒකට අපේ හාමුදුරුවෝ කිව්වේ ඒක වීරයෙන් වඩා ගත යුතු එකක් කියලා. ඉතින් මට නිකන් හාස්‍යජනක වෙයි තුනා අපේ හාමුදුරුවෝ අපිට එහෙම වීරය වඩන්න අමාරු නම් නියත දෙයක් නිසා මරණය සිදු වෙන්න ඕනේ සෙනසුරාදා රැයටදී. අපිනේ වැඩසටහන ආන නිසා ඒ අපේ හාමුදුරුවෝ බොහොම පිං අපේ හාමුදුරු කරු පැහැදිලි කිරීම. හොඳයි. සෙනසුරාද රැයට මැරෙන්න කියලා ප්‍රාර්ථනා කැසි කරගත්තා. එහෙම වුණොත් ඉතින් ඒක ධර්ම සාකච්ඡාව අහලා මැරුණොත් හොඳයි. තියෙන නැති වුණොත් තමයි එතනක් කෙටුනේ. අපේ ධර්ම සාකච්ඡාව අහන නිසා ඉතුනේ මට ඒක ටික හාස්‍ය ජනක ඉතුනේ. අවසරයි ඒක බෙදා ගන්න අවසරයක් දුන්න. බුද්ධික මහත්ම ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ YouTube එකේ. අනේ මේ ප්‍රශ්නේ දැම්මම අතුරු දහම් වුණා. සමහරවිට මේ ඒක දාපු එක්කෙනාම අයින් කරන්නේ නැති එකේ මැද ගොඩක් තිබුණා අර සලකුණු හැමත්. ඒකේ අහලා තිබුණේ මොකක් හරි ගියපද වෙන විට භාවනා කරන්න එපා හරි අන්න එහෙම දෙයක් එයාට දැනවල තියෙනවා කියලා. මේ කොහොම හරි දැන් මේ මම උභහන්සයට කතා කරනකොට මේක අතුරු දහන්නවා බලද්දි. සමා වෙන්නේ. ඔව් ඒක ගැටලුව निराකරණය වෙන්න ඇති. කමක් නැහැ. එතකොට තව ප්‍රශ්න තියෙනවද මොනවා හරි කාට හරි? Zoom එකේ ප්‍රශ්න නැහැ නේද? එහෙමයි ප්‍රශ්න අහන්නේ නැහැ. හොඳයි. අනිත් අයට තව මොකුත් අහන්න කාරණයක් නැතිනම් අපිට ධර්ම සාකච්ඡාව නිමා කරන්න පුළුවන්. ගංගා මහත්මිය හාමුදුරුවනේ, අපේ අජාන් චා හිමියන්ගේ පොත්පත්වල තියෙනවා අජන් බ්‍රහ්මවංශෝ හාමුදුරුවන්ගෙන්න. දැන් අපි මොකක් හරි අර කාර්යයකින් ඉදෙනකොට ඒ හාමුදුරුවරු භාවනා අරමුණ ගිලිහෙන්න නොදී ඒ වැඩේ කරන අතරමත් බුද්ධෝ බුද්ධෝ එහෙම කියලා හිත හිතේ වැඩේ කරනවා කියලා. එතකොට ඔව් සිල් මාතා කායි කියන ඒ පොතෙත් මම කියෙව්වා උන්වහන්සේත් ඒක මේ කියන්නේ ඒක පුරුදු කරන කාලේ ඉඳලා දිගටම එහෙම මේ මොකක් හරි අරමුණක් කියන්නේ මොකක් හරි වචනයක් හරි හිත හිත තමයි
අනිත් කාර්යයන් කරන්න කියලා. එතකොට එතෙන්දී අර දැන් කියපු විදියට අපි ඒක මල්ටි ටාස්ක්ද එතනදි කියවෙන්නේ නැත්නම් එතනත් ටිකක් ගැටෙනවා නේද? අපි එක අරමුණ එක වැඩක් කරනකොට තව එකක් හිත හිත කරනකොට. ඒක න පොඩි පැහැදිලි. එතන මල්ටි ටාස්කින් කියන තත්ත්වයක් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ අර යම්කිසි සමත මූලික ක්‍රමයකට අපේ මනස සංහිඳවන්නට පුහුණු කිරීමක්. ඒ කියන්නේ එකම අරමුණක එල්බ ගැනීම. ඒ කියන්නේ වෙනත් පැතිවලට විසිර යන්නට නොදී. දැන් අපේ සතිය ගැන කතා කරනකොට නිතරම කිව්ව කාරණේනේ ඒකාග්‍රතාවයේ දියුණු කරනකොට සිහිය ඒ ඒකාග්‍රතාවයට අනුකූලවයි පුහුණු කරන්නේ. විදර්ශනාව වඩනකොට සිහිය වඩා පුළුල් කරලා හාත්පස වැටහෙන හැටියට. එතකොට එතනට මනස ගෙනියන එක පහසු නැහැ. නමුත් ඒක තමයි විදර්ශනාවට අවශ්‍ය වෙන්නේ. හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, පටිච්චසමුප්පන්න වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ සමස්තයම දැනෙන. හැබැයි සමහර ස්වාමීන් වහන්සේලා, සමහර යෝගාවචරයෝ ඒ ක්‍රමය නෙමේ පුහුණු කරන්නේ. ඒගොල්ල සමත මූලික විදර්ශනා ක්‍රමය තමයි පුහුණු කරන්නේ. කියන්නේ හැමතිස්සෙම සමතයටයි මුල් තැන දෙන්නේ. එක අරමුණක කොහොම හරි මනස රඳව ගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට අර බාහිර කටයුතු කරනවා. එතකොට බාහිර අරමුණු ගැන අවධානය යොදනවා. හැබැයි සිත පවත්ව ගන්න අර තමන්ගේ මූල කර්මස්ථානයේම කොහොම හරි එල්බගෙන තියාගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒක එක්තරා සමත මූලික ක්‍රමයකට තමයි ඒ පුහුණු කිරීම කෙරේ. දැන් අපි මේ කතා කළේ විදර්ශනා මූලිකව අපි කොහොමද යන්නේ කියන එක. ඒ විදර්ශනා මූලිකව කරනකොට අර එකක මොකක් හරි එකක් හිත හිතා ඒකේ එල්ලිලා ඉන්න එක නෙමෙයි. පවතින ස්වභාවය නිදහස්ව දකින්නටයි මනස අවදි පැහැදිලිද ඔබතුමීට එක? එහෙමයි හාමුදුරනේ, තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් තව තියනවාද ප්‍රශ්න කාටවත් අහන්න? හොඳයි, එහෙමනම් ආනන්ද මහත්මයා. ඇතරම් ස්වාමීන් වහන්සේ, මේ ප්‍රශ්නයක් නෙමෙයි, මේකට අදාළත් නැහැ නැති දෙයක්. මේ තමයි ඔබ වහන්සේ මුලිනුත් කතා කරා, අපේ අර තියෙනවා පොඩි මේ ඇමරිකානු වෛද්‍යවරයෙක්, බොහොම ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් හරහා අපි ලංකාවේ වෛද්‍ය කමියුනිටි එකට කරන පොඩි මේ දේශනයක්. ඒක තියෙන්නේ අපි මේ කාදම ලෙඩ රෝග තියෙන හන්ද, මේ බෝනවන රෝග, දියවැඩියාව, පිළිකා, හෘද රෝගයක් වගේ දේවල් සම්බන්ධයෙන් කරන දේශනයක්. ඒක මේ ආහාරයෙන් එක වළක්වගන්නේ කොහොමද කියන එක. ඒක තීන සාමණේස ලැබෙන මේ තර්ස්ඩේ රෑ 8ට ලංකාවේ වෙලාවෙන් ඒකට සම්බන්ධ වෙන කෙනෙක් ඔය බුද්ධික මහත්තයා දැනුවත් කරන්න අපිට පුළුවන් ලින්ක් එකක් එවන්න සාමණේස. හොඳයි, බුද්ධික මහත්තයා ඔබතුමා ලින්ක් එක දාලා තිබුණා කියලා කිව්වා. මේ අර ධර්ම යාත්‍රා ගෲප් එකේ මේ දහම් කරුණු විතරක් මේ ගනුදෙනු කරන නිසා අපි ඒකේ දාන්න නැතුව අනිත් අපි දන්න කියන හැමෝටම අපි එක යවමු කියලා අපි කතා බහ කරගත්තේ. අපි පුළුවන් තරම් අය දැනුවත් කරන්න මේ සම්බන්ධ වෙන අයත්. එතකොට බ්‍රහස්පතින්දා රාත්‍රී කීයටද? 8යි. රාත්‍රී 8ට සම්. ඔව්, රාත්‍රී 8ට. ඔව්. රාත්‍රී 8ට ඒ කැමති කෙනෙකුට සහභාගී වෙන්න එක දැනුවත් වීම වඩා හොඳයි. අපිත් තව පුළුවන් තරම් අය දැනුවත් කරන්න. හොඳයි සානන්ද, බොහොම පිං. ඔව්, ඒකෙන් තියෙන අර නොමිලේ ලැබෙන එකට නිසා මේ මම දැනෙන වචනය කියලා මම හිතුවා ඒක කට්ටියට අපි. හොඳයි, තේරුම් ගන්න සර්. තේරුම් සමයි. එහෙනම් අද දවසේ අපි ධර්ම සාකච්ඡාව නිමාවටපත් කරමු. අද දවසේ අපි කතා කළේ සති චෛතසිකය, සතිපට්ඨාන වශයෙන් බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන ආකාරය. ඉතින් අද ප්‍රායෝගික හැමෝටම වැදගත් වෙන බොහෝ දහම් කරුණු අපි සාකච්ඡා කළා. ඒ තුළින් ජනිත කරගත්තා වූ සියලු කුසල ඔබ අප හැම දිනාටම ප්‍රඥාව දියුණු කරගෙන, සතිය දියුණු කරගෙන, සුඛ ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කිරීම පිණිස මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දිනු කිරීම පිණිස පුරා පැය දෙකකට ආසන්න කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ ගැටළු පිළිතුරු සැපයූ ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසල කර්මය පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අවසරයි.